මෙහෙමයි දැන් රාගදේශ මොහ කියලා නේ අපි කියන්නේ. එතකොට දැන් අපි කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. සීල සමාධි. ප්‍රඥා සීල සමාධි කෙනෙක්ගයි වහන්ති කියන්නේ. ඔව් මේක වෙන්න ඕනේ එහෙමනේ. දැන් සම්මා දිට්ඨිනම් පළවෙනි එක. දෙවෙනි එක සම්මා සංකප්පනා. හොඳයි. එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එකට වරහන් කරලා දාලා තියෙනවා ප්‍රඥා කොටස කියන්නේ. එවන දැන් ත්‍රිපිටකයේ තියෙන. එහෙමයි. එතකොට දැන් බුදුහාමුදුරුවාය වැරදි ක්‍රමයක් උගන්ලා වෙන ක්‍රමයක් කියන්න කියන්නේ. එහෙනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා නේද? සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒ ඒ ටික ඇත්තනේ සීලයටනේ. එතකොට සම්මා සති සම්මා සමාධි ඒ ටික එන්න ඕනේනේ සමාධි කොටස. එතකොට දැන් ලියලා තියෙන පිළිවෙලත් හරි. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සතියෙන් ඉවර කරනකොට අරියස්සංග මාර්ගය හරි. හරිනේ. ප්‍රඥා සීල සමාධි. එහෙමද වෙන්නේ? එතකොට දැන් මේක අර සුප උච්චාරණේ පහසුවට. තමයි අර ප්‍රඥා සීල සමාධි කියනකොට සීල සමාධි ප්‍රඥා කියනකොට තේරෙනවා. ඒ කියන්නේ කටටෝරේ කටටෝරේ උච්චාරණේ පහසුවට. උච්චාරණේ පහසුවට. ඒක තමයි සීල සමාධි ප්‍රඥා. ඒකටයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒකට රාගදේශ මොහොහගේ නම. යන්න එතන තමයි මම එන්න හදන්නේ. දෙන්නවා. එහෙමයි. ඒක කරත් ඒකම තමයි යන්නේ. ඕක අරක වුණා. සීල සමාධි ප්‍රඥා. එතකොට හාමුදුරුවරු මේක විග්‍රහ කරන්න පටන් ගත්තා ඉස්සල්ලාම සීලය කියන එක. ඊට පස්සේ සමාධි ඊට පස්සේ ප්‍රඥා. එතකොට දැන් මේ 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 කියන්නේ දැන් ස්වාමිනාත් හැම වෙලාවෙම ප්‍රඥාව මූලික වෙන්න ඕනේ. ප්‍රඥා මූලිකයි. ප්‍රඥාව කියන්නේ සෝතාපන්න. නැත්නම් එතකොට අපිට මේ මේ ධර්ම ලකින්න කියන්නේ. ලකින්න බැහැ. සීලෙ තිබ්බට වැඩක් නැහැ. සීලෙ ඉතින් අපිට ඕන මාර්ගම සීල් තියෙනවා. සීලෙ තියෙන්නේ ගණ්ඨනාත කොච්චර සීලවන්තද? මේ ගණ්ඨනාතලානේ කොළ කඩන්න එපයි කියලා කියන්නේ. කොළ පා ගන්න එපයි කියලා කියන්නේ. මනස අඩු ගන්න ඔය පාරේ යනකොට අතු ගන්න සත්තු පැගේ කියලා නේ කියලා අර්ථය වෙනස්. නිකන් කකුල යනකොට වැඩි අතු ගන්නකොට සත්තු මැරෙනවා වැඩි. එහෙනම් ඒගොල්ලෝ කියන්නේ වතුර උණු කරලා බොණ්ඩයි කියලානේ. වතුරේ සත්තු ඉන්නවයි කියලා දී උණු කරා සතා මැරෙනවනේ. නමුත් අර අර ඒගොල්ලන්ට එච්චර ගැඹුරට හිතන්නේ නැතුණාට ඒ කියන දර්ශනේ අවිංසාවාදී. අපි ඇල් වතුරවත් බොන්නේ මොකද ඇල් වතුරේ සත්තු ඉන්නවා. ඇල්ලතර සත්තු ඉන්න එක උ ඇතුලට ගියොත් ජීවත් වෙනවා. උණු කරලා බිවට පස්සේ මේ මැරෙනවා. එච්චර දුරට ගිහිල්ලා නැහැ. නමුත් දලු දැල්මට ඒගොල්ලෝ කියනවා මේ වතුර පෙරලා බොන්න. හරි? මේ නැත්තම් උණු කරලා බොන්න. පාරේ යනකොට අතු ගන්න නැත්තම් සත්තු කෑගෙනවා. ඒක අර හතර ලියද්ද කතාව වගේ වැඩක්. ගහලා තියෙන හතර ලියද්ද කතාව. ඔය පුරණෑගල පැද තියෙනනේ හතර ලියද්ද කියලා ගම. හතර ලියද්ද කියන ගමේ මිනිස්සේ ක්‍රී වපුරනකොට දැන් කකුල් දෙක හිටිනවනේ. කපුල් දෙක හිටන නිසා මිනිහා කල්පනා කරවලු මේ කපුල් දෙක හිටින්න නැති වෙන ප්‍රමයක්. ඊට පස්සේ මිනිහා කල්පනා කරාලු හතර දෙනෙකුට අර දෝලාවක් බැඳලා අර ඒ කට්ටිය ඇවිදින ගමන් මං උඩ ඉඳලා වීහිනවයි කියලා. මිනිහට ඒක මතක් වුණේ නැහැ මගේ හතරයි මෙතන අටක් කියලා. ඒ වගේ අර මේ ඔය නිගණ්ඨනාත පුත්තලාගේ ජෛන මහවිලාට ඕක තමයි වුනේ. නමුත් කන්සෙප්ට් එක හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ හරි අවිහිංසාවාදී. ඉතින් ඒ නිසා දැන් බුදුහාමුදුරුවන්ට වැඩිය බොහොම සිල්වත් කිරිසක් තමයි නිගණ්ඨනාත. අතහැරීම අපට වැඩි. ඒ කියන්නේ ඔය. ඒ කියන්නේ වෘත රකින්න. වෘත වෘත. ඒ වෘතේ හොඳ සිල්නේ. දැන් ඒගොල්ලෝ මේ 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 නිර්වස්ත්‍රව ඉන්නේ අපි මේ 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 ඇඳුමකටවත් ආසන හැයි කියන්නේ. එහෙම නැතුව මේ මේ නිර්වස්ත්‍රව ඉන්නේ මේ 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 වෙන මේ සංස්කෘතියට හානි කරන්නවත් එහෙම කියන්නේ මේගොල්ලෝ කියන්නේ අපි ඔක්කොම අතහැරලා දෙන්න අපට ඇඳුමක් වන්නේ ඒ අතහැරීමෙන් උපරිම අතහැරියයි කියන සංකල්පන ඔක්කොම තියෙන්නේ දැන් ලංකාවේ හාමුදුරුවෝ සල්ලි අතහැරලා තියෙන්නේ දැන් සොය මේ සල්ලි අතහැරලා ගමන් කාලයක් ඉති ඇහැලිය ගොඩ චිත්‍රාල්ල කියලා පන්සල හාමුදුරුවෝ මායි විතරයි කවුරුත් නැහැ මේ හාමුදුරුවෝ සල්ලි අත ගන්නෑ හොඳේ සල්ලි අත ගන්නේ නැහැ හැමදාම හවසට ගේන් මේක ගේනවනේ ඒකනට යාගව කෝටු දෙකක් තියෙනවා කෝටු දෙකෙන් අර සල්ලි ටික අරගෙන ලාස්තිය දාගන්න දැන් දැන් වත්ටි අරගෙන මේ කාමරේට යනවා මේ කාමරේ තියෙනවා ලාස්තිය මෙහෙම දානවා ලාස්තියට රුපියල් 200ක් ඒ දවසවල මං කියන්නේ 2011 12 විතර ඒ දවස් රුපියල් 200ක් යන රුපියල් 1000ක් විතර වගේ වෙනවනේ එතකොට දැන් මේ මේ ලාච්චුවට දාලා ඔක තියාගන්නවා. මම හැමදාම බදාදා හරි 10000 ඉඳහරි බදාදා නිවාඩු තිබ්බොත් 10000 නෙවෙයි නැත්නම් බදාදා හැමදාම
අර සල්ලි දෙක අරගෙන දාගන්න ඩයරියාස. ඩයරියාසට ඇවිල්ලා ඇහැලිය කොට යාගේ බැංකුව තියෙනවා ලංකා බැංකුව. ඇවිල්ලා අර ක්ලාක් කෙනෙකුට පොත දෙනවා. ඒක ලොකම දන්නවා ඉතින් මේ සිද්ධි. පොත දාලා සල්ලි දෙක අරගෙන යාට පොත දෙනවා. දැන් සල්ලි අල්ලලා නැහැ. තේරුණා? ඉතින් ඔන්න ඔය වගේ තියෙන දැන් අර concept තියෙනවා. ඔය දැන් ඔය දැන් ඉන්නවනේ ආරන්නේ සේනාසනවල සල්ලි අල්ලන්නේ. ඒ සල්ලි අල්ලන්නේ නැහැ කියලා කියන්නේ දැන් මේක ඒකල සල්ලි අල්ලන්නේ නැහැ බස් එක යනකොට අර කොලයක් ගෙනියනවා. ඒකත් කොලේනේ. එහෙමයි. දැන් රුපියල් 100ක් කොලේනේ. එහෙමයි. දැන් රුපියල් 100 ලුවනම් ඒක දීලා සෙඩ් එකෙන් තෙල් ගහන්න පුළුවන් නම් ඒක දීලා සීනි කිලෝ එක ගන්න පුළුවන් නම් එච්චරයිනේ. එහෙමයි. ඕක දීලා බස් එකේ යන්නවට එකයි අර කූපනේ දීලා යන එකත් එකයි. කොලනේ මේ. ඉතින් කොල කියලා හිතගෙන දැන් මේක මේ අයින් කරන්න බෑනේ. දැන් අපිට බුරුමේ තායිලන්තේ නම් බෙහෙත් ටික ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම නොමිලේ. දැන් මට මාසෙකට 40,000ක් විතර යනවා බෙහෙත් වලට. දැන් දැන් මම සල්ලි අල්ලන්නේ නැතුව මම කොහොමද මේ වැඩේ කරගන්නේ? දැන් ප්‍රයිවට් ගියපුවම නම් සමහර මේ මේ දොස්තරවරු ආපහු ඒක දෙනවා. ඒ සමහරු දෙන්නේ නෑනේ. එතකොට දැන් සිංහල වැද මහත්තුරුන නිකන් බෙහෙත් දෙන්නෙම නෑ. තාල්සින් රුවයි මේ 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 අරගොල්ලෝ හොඳයි. වෙනසු රිෆන්ඩ් කරනවා. අපේ සිංහල වැද්දු සල්ලි ගන්නවා අපෝ. මුගක් අය. ඒගොල්ලෝ ගන්න තිය ඉන්නවා. එතකොට දැන් සල්ලි කියන එක මේක ඒක අද භාවිතා වෙන ක්‍රමයක් නේ. දැන් ඉතර ස්වාමීන් වහන්සේ ඉතින් බුදු බුදු ප්‍රජානන් වහන්සේ කාලේ කර බාණ්ඩ හොමාරු කළා වගේ දැන් ඉතින් බාණ්ඩ හැමදයක් හොමාරු කළා එයාට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඉතර නම් මෙහෙ වට්ටක් කවැවුවා වට්ටක් කදීලා පොල් ටික ගත්තා පොල් එක ආගෙන් ගම් මොන හරි සීනි මොන හරි කියනවා නම් මිරිස් ටික ගත්තා මිරිස් දීලා හාල් ගත්තා. ඒ ස්වාමීන් වහන්සේලා නම් ඒ කාලේ ඉතින් සිවුරු පිරිකර ලැබෙනකොට එංගකට බේර ගත්ත මේ වෙන් කරගත්තා වාගේ. ඔව්. දැන් අද කාලේ එහෙම නෝ සිවුරු පිරිකර කාටත් ලැබෙනවා. එතකොට ඉතින් අත්‍යවශ්‍ය දෙයක් ගන්නකොට මුදල් නෝන වෙනවා. ඉතින් ඒ නිසා දැන් වෙලා තියෙන්නේ ඔකම සංකල්ප. මිනිහාගේ ප්‍රශ්න ටිකක් නේ තියෙන්නේ ආලෝක ප්‍රශ්න වලට උත්තර දුන්නොත් නිදහස් කරනවා උත්තර දුන්නේ නැත්නම් මරාගෙන කනවා සාහිත්‍ය රස කස ඔය ආලෝක කියන්නේ යකෙක් නෙමෙයි ආලෝක කියන්නේ හොඳ ප්‍රඥාවන්ත ප්‍රාදේශීය පාලකේ එතකොට දැන් මේ අනිත් එක තියෙන ජඹරුවද මිනිහා මේ ප්‍රශ්නට උත්තරේ දන්නවනේ නැත්නම් ඒක පිළිගන්න බෑ දැන් එතකොට දැන් බුදුහාමුදුරුවන්ට කලින් මේ මිනිහා මේක දැනගෙන ඉඳලා නේ මේ දහම ප්‍රඥාව ලැබෙන්නේ ශ්‍රවණය එනා ශ්‍රවණය වෙන්න තියෙන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රයගේ දහම විතරයි. ඒ බණහනවත් නොය සුතමේ ඥානෙ කියන්නේ. සුතමේ ඥානෙ. ඒ සුතමේ ඥානෙ ගත්තට පස්සේ අපිට සින්සාමේ ඥානයක් එනවා. ඊට පස්සේ භාවනාමය ඥානෙ. ඔය තුනෙන්ම තමයි ප්‍රඥාව පරිපූර්ණ වෙන්නේ. එතකොට දැන් අද වෙලා තියෙන්නේ ඔය කොහේ හරි තියෙන පොත් ටිකක් කියවනවා. ඔය කවුරු හරි කියන බණ ටිකක් අහනවා. අහලා ඒක කටපාඩම් කරනවා. ඉතින් දැන් මට අද අම්මා කෙනෙක් දැන් ඒ අම්මා කටින චීවරයක් හදාගෙන. මම පූජා කරන්න කෙනෙක් නැහැ. හරි? ඉතින් ඒ අම්මා දැන් ওই සතිය දෙකක් තිස්සේ එහෙම මේ කටින චීවරේ පූජා කරගන්න කෙනෙක් නැතුව ඉන්නේ. ඉතින් මට අද කියනවා විස්තරේ මේ මාස 3ම. මොඳ සිල් සමාදන් වෙලා. හරි? මාස 3ම සිල් සමාදන් වෙලා බුදුහාමුදුරුව ගෙදර මේ වස්වස් වල හරි ඉතින් පාන්දර 3ට නැගිටිනවලු ඒත් වාසේ උණු වතුර පියනවලු ඊට පස්සේ දත් බෙහෙත් ටික තියනවලු ඊට පස්සේ සාලුව තියනවලු ඊට පස්සේ උදේ ආහාර දවල් ආහාර හවස ගිලන්පස මේ සුගන්ධ පුටි හදලා වගේ නේද ඒකේ concept එකනේ මේ යන්නේ
දැන් ඕක දැන් අම්මා කියාගෙන යනකොට මගේ ඇඟ හිරවෙන හදේනේ මිනිස්සු අද පොතෙන්ටද මේ පත් වෙලා ඉන්නේ දැන් බුදුහාමුදුරුව පිරුණවම් පාලා ඉවරයිනේ දැන් පිරුණවම් පාපු බුදුහාමුදුරුවන්ට මෙච්චර දැන් මේ බුදුහාමුදුරුව කියලා අපි පොඩි ස්ටැචුරයක් හදා ගන්නවා ඉතින් හදාගෙන ඒකට දැන් අනිත් ආගම්වල කරන වැඩේනේ අනිත් ඒ අතින් බලනකොට දැන් මුස්ලිම් භක්තික අපට වැඩිය මට පේන්නේ ලොකු සම්මාදිට දුගානේ පින්තූරයක් වන්නේ නැහැ ඈ ඒ පින්තූරනේ මවාගෙන අපේ දෙවියන් වහන්සේ මෙයා ඒ කන්සෙප්ට් එක අපිට වැඩි දියුණු නැහැ දියුණු ඊට පස්සේ එන්නේ සදන්නා මරණට පස්සේ මේ මලකුණ තියාගෙන වැඩක් නැහැ ඒ කොම කයි යතරක්ද බලන්න 24 ක අතර මේ 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 ජරාව අයින් කරන්න ඕනේ විස බීජ එහෙමද අපි මොකද කරන්නේ අපි මේක ගෙදරට ගෙනල්ලා එතනටනේ අපිට ආගම සම්බන්ධ වෙන්නේ ඉතින් ඒ වගේ දැන් අපිට මේව වෙනස් කරන්න බෑ ඒ වගේ තමයි දැන් ඔන්න ඔය ඔබතුමා අහන ප්‍රශ්න දැන් ඕක එන්න ඕනේ මෝහ රාග දේශ මාරු වෙන්න ඕනේ එහෙම නැත්තම් මෝහ දේශ රාග අමාරු නේද ඉතින් පැටලෙනවා අනික අනිත් සංඥාතේ මේ මොහේ කියන්නේ මං කියන බහන් කොහෙවත්ම විග්‍රහ කරලා නැහැ ඒක කියන්නේ අවිද්‍යාව නේද අවිද්‍යාව කියලා කියනවා ඒක අවිද්‍යාව කියන එක අර්ථය හරි හොඳයි අවිද්‍යාව ගාව ඉතින් කොකටද ගලපන්න පුළුවන් ගලපන්න පුළුවන් දැන් අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ මොහය මේ දැන් අංක 1 එහෙම හැබැයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව රාගස්සය දේශස්සය මොහස්සය නිබ්බාන ඕක රාගයේ දේශේ මොනද රාගයේ දේශේ කියන්නේ අපිට කෙලිම අඳුර ගන්න පුළුවන් මේක පහසුයි නමුත් එතනත් වැරදි ඔය දැන් ත්‍රිපිටකයේ තියෙන්නේ නිවන නිර්වචනය කරලා තියෙන්නේ රාගස්සය දේශස්සය මොහස්සය නිබ්බාන හොඳයි දැන් මං ඊයරා අපි බණක් කිව්වා වීණෝපම සූත්‍රය කියලා වීණෝපම සූත්‍රයේ තියෙන්නේ මේ යමේ රාග දේශ මොහ පටිග අයින් කරන්න ඕනේ නිවන් දකින්න. හරි? එතකොට දැන් ඔය නමුත් දැන් මම දකින්නේ දැන් රාගනේ මෙහා පැත්තේ. මෙහා පැත්තේ රාග. එතකොට මං රාගය අයින් කරනකොට එහා පැත්තේ තව මොකක් හරි ඉතුරු වෙනවානේ. මේ පැත්තේ රාග අර පැත්තේ වීත රාග. නේ විතරයි එතකොට මේ පැත්තේ දේශ එහා පැත්තේ විත දේශ මෙහා පැත්තේ මෝහ අනිත් පැත්තේ විත මෝහ එහෙම නැත්නම් අපි ඔක තව කියනවානේ දැන් ඔය රාග දේශය කරනවා කියන්නේ අලෝභ අදේශ අමෝහ හරි එතකොට ඔක අනිත් පැත්තේ එකක් තියෙනවානේ මේ පැත්තේ දැන් රාග දේශ මෝහ කියලා ගත්තොත් ලෝභ දේශ මෝහ ඒ එහා පැත්තේ තියෙනවානේ අලෝභ අදේශ අමෝහ දැන් ඔයා ලෝභය දැන් ඔයාට ලෝභයට මොකක් හරි දැන් මෙතෙන්ට ගෙනාවේ නැහැ කියන්නේ. දැන් ඔයා අලෝභයට නෙමෙයි ගෙනාවේ මොනවද? එතකොට අලෝභය කියන්නේ පුණ්‍යාදී සංකාරය. පුණ්‍යාදී සංකාරය නෙවෙයි මොනවද? දැන් ඕක කතාව. අර පිනක් කරපුවාම පුණ්‍යාදී සංකාර එනවා. මම පවක් කරපුවාම අපි මේ 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 වෛරය ක්‍රෝධය දේශය අනිත් පැත්තේ මෛත්‍රිය කරුණාව දයාවනේ ඉතින් ඒ ටික අයින් කරන්න කියලා කොහෙද ත්‍රිවිධයේ තියෙන්නේ ඉතුරු වෙනවා නේ නැ ඔය තියෙන්නේ මොකටද මේ තියෙන්නේ
ඔය තියෙන්නේ අපායෙන් මිදලා දිව්‍ය ලෝක යන ධම නෙමේ තියෙන්නේ අපි නිවන් දකින්නයි කියලා කල්පනා කරන්නේ. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥාව තමයි. මේ සීල සමාධි ප්‍රඥාව තමයි. ප්‍රඥා සීල සමාධිය නෑ මෙතන. එතකොට දැන් මෙතනදී දැන් ත්‍රිපිටකයේ පුරාවටම ගත්තහම තියෙන ලෝක දේශ මොහයි රාග දේශ මොහයි කියලා. දැන් මම කියන්නේ මේක හේතු හයක්. හේතු නෙමෙයි. විහෙතු නෙමෙයි. නෑ නෑ මේක පහේතුනේ. හේතු හයක් නේ. ඉතින් රාග දේශ මොහ අලෝභ දේශ මොහ. ඒක අලෝභ දේශ මොහ තයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ. ඒක අයින් කරේ නැත්නම් අපි හොඳ මිනිස්සුනේ. අපි සිල්වත් නෙමෙයි. උපාදාන නෙමෙයි. උපාදාන නෙමෙයි. දැන් ඇයි අර අම්මාත් කරා පින් කරන්නේ? ඒ අම්මට ලෝභේ නෑ. ඒ ළමයා අලෝභයෙන් පින්කම් කරනවා. සමහරු ආදේශය නෑ. දැන් මං දන්න තුන් දෙනෙක් ඔන්න දැන් මෙතෙක් කල් දෙන්න හිටියේ. ඊයේ පෙරේදත් කවුරු හරි මට ඊයේ පෙරේදත් ඔය අපි ගියා බණකට. මේ මේ එයා ඔය මේ මේ ඔය වෙනම ක්‍රිෂ්ණමූර්ති කියලා තියෙන්නේ. ඒ ක්‍රිෂ්ණමූර්ති සෙන්ටර් එකේ මේ පොත් පරිවර්තනය කරන මහත්තයෙක්. අයත්ගත එක්කනේ. ඉතින් දැන් මං සාමාන්‍යයෙන් බණක් කියන්නේ ඉස්සරින් මේ මං අහනවා නිවන කියන්නේ මොකද්ද කියලා. එතන හිටියා 15ක් විතර මං ඉතින් එක්කෙනෙන් ඇහුවා නිවන කියන්නේ මොකද්ද. ඊට මේ තාත්තගෙන් ඇහුවා. ඒ තාත්තා දැන් මං අහලා තියෙනවා ඒ තාත්තගේ පොතකුත් මං ගාව තියෙනවා ඉංග්‍රීසියෙන් ලියපු පොත බුදුදහම ගැන. ඊට පස්සේ මං හැම තාත්තා නිවන කියන්නේ මොකද්ද? මේ තාත්තා ගත් කරා මට නිවන වැඩන්නේ නැහැ. මේ නිවන ගැන පොත් ලියන මහත්තයෙක්. මට නිවන වැඩන්නේ නැහැ. මම නිවන ගැන දන්නේත් නැහැ කිව්වා. තේරුණා? එතකොට නමුත් ක්‍රිෂ්ණමූර්ති දහමේ පොත් පරිවර්තනය කරන මහත්තයෙක්. දැන් ඒගොල්ල නිවනක් කියලා එකක් ඒගොල්ලන්ට ඕනේ නැහැ. නිවනක් කියලා එකක් දන්නේත් නැහැ. මට නිවන වැඩක් නැහැ කිව්වා. මම අලෝභය මම ඕන තරම් දන් දෙනවායි කිව්වා. මේ යාගේ රෙකෝඩින්ග් තියෙනවා හොඳ. මම ඕන තරම් දන් දෙනවා. මට ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. යාගේ දුවත් හිටියා. හොඳ. දුවත් අවුරුදු 50කට දුවකුත් හිටියා. මේ දුවගෙන් අහන්නයි කිව්වා මට කවදා හරි තරහ ගිහිල්ලා දැකලා තියෙනවදයි කියලා. හොඳ. එතකොට තරහ යන්නේ නැහැ. එයා අලෝභයි. හොඳ. හොඳ සද්ධාවන්තයි. එතකොට එයාට නිවනක් ඕනේ නැහැ. නිවන ගැන දන්නේ නැහැ. මට නිවනක් ඕනේ නැහැ කිව්වා. තේරුණාද? මේ සත්‍ය කතාව ඔය සතිය උනේ. හොඳ. එතකොට දැන් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒ විදිහට. තරහ ගන්න නැතුව අන් අයට ආදර උපකාර කරලා වැඩිපුර එකතු කරන්නේ නැතුව ඉන්නවනම් ඒක හරි. ඒකනේ නිවන. එතකොට භෞතික නිවනක් එතකොට මේ භෞතික ඕකම නෙවෙයි ලෝකේ පුරාමද තියෙන්නේ. ලෝකෝත්තර නිවනක් නෙවෙයි. නෑ නෑ නෑ. දැන් නිවන කියන එක මේගොල්ලෝ ඕනෙත් නැහැ කියනනේ සාර්ථක. එතකොට දැන් ඔය අපිට උගන්නලා තියෙන්නේ දැන් අවුරුදු මේ මේ සිය ගණන් ඔය ටික තමයි. රාග දේශ මොහ වයින් කරන්නේ. අලෝභ දේශ අමෝහ වඩන්නේ. ඒක වඩන්න කියලා කියන්නේ. වඩන්නද? දැන් අපිට කියන්නේ දස කුසලයෙන් අයින් වෙන්න කියලා නේ කියන්නේ. දැන් සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවානේ. සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන දස කුසලයෙන් අයි දස අකුසලයෙන් අයින් වෙන. දස කුසලෙහි නිරත වෙයි. දස කුසල වඩන්නේ. වඩන්න. සබ්බ පාපස්ස අකරණං කුසලසුප සම්පදා. එද ඒක මාගදී හඬේ නිරුක්තියර්ථයෙන් ගත්තහම ඕක නෙමෙයි කියන්නේ. සබ්බ පාපස්ස අකරණං අබ අද අපට හැන්නේ මොකද්ද සියලු පව් වලින් මිදෙන්න. හරි? කුසල් වඩන්න. දැන් මේ කුසල් වඩනවා කියලා කියන්නේ පුණ්‍යාභිසංකාර. එතකොට ත්‍රිපිටකයේම තියෙනවා තත්ත කතම අවිද්‍යාපත්‍ය සංඛාර. විභංගපකරණේ තියෙනවා. තත්ත කතම අවිද්‍යාපත්‍ය සංඛාර. පුණ්‍යාභිසංකාර, අපුණ්‍යාභිසංකාර, ආනෙන්ජාභිසංකාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. එතකොට දැන් මේ අවිද්‍යාපත්‍ය සංඛාර කියන්නේ පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි කාය වචී චිත්ත සංඛාර. සියල්ලම සංඛාරයි. ඒ ඔක්කොම සංඛාරනේ දැන් මේ. හැබැයි මේ සංඛාර මොනවද මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නා සංඛාර. අවිද්‍යාවෙන් තමයි හටගන්නේ සංඛාර. දැන් අපි අහමු ඔයාගේ ප්‍රශ්නෙට මොන උතනෙ. දැන් ඔයා කියන්නේ කවුරු හරි අහපුවාම මෝහය කියලා කියපුවාම අවිද්‍යාව කියලානේ කියන්නේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියපුවාම කරන චතුරාර්ය සත්‍ය නේද? එහෙම නැත්නම් ඉතින් ඔව් දැන් ඒ කතා හරි. ඒ කතා හරි මේ කතාව දහමට ගලප්පන්න තමයි කට්ටිය දන්නේ. එහෙමයි. අර කතාව හරි. මොකක්ද ඒ කතාව?
අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. එතකොට චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් අපට නිවන් දකින්න බැහැ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි බුදුදහමේ ධම්ම අවබෝධය කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තැනට තමයි අපි කියන්නේ ප්‍රඥා ඇස පහළ වෙන්නේ. එතකොට ඔය මේ කෝටිගාම කියලා සූත්‍රයක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චතුත්නම් භික්ඛවේ අරිය සත්‍යාන අනනුබෝධ අත්පටි වේදා ඒවමිදන් දීගමද්ධාන සංගාවිතන් සංපරිතම් මමච්චේව තුම්හා කංචේවාද හරි චතුත්නම් භික්ඛවේ අරිය සත්‍යාන චතුරාර්ය සත්‍ය මම නොදන්නාකම නිසා චතුත්නම් භික්ඛවේ අරිය සත්‍යාන අනනුබෝධ අත්පටි වේදා මට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න බැරුණ නිසා ඒවම ඉදන් දීගමද්ධාන මම මේ දීර්ඝ සංසාරයක් ආවා මමත් ඒව තුන් මහා කන්ද උඹයි මමයි වගේ මේ බුදු වෙන්න මොහොතකට පෙර බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය නැහෙනේ දැන් බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය බුදු වෙනකොටම අවබෝධ කරලා තියෙනවා එහෙනම් එතකොට බුදු වෙන්න පෙර බුදුහාමුදුරුවෝ අවිද්‍යාව සහගත පුතජන ඒකයි මේක හරියට බුදුවෙන්ට මොහොතකට පෙර ඔබයි මමයි දෙන්නම එක සමානයි කියලා මේ කියන්නේ. එතකොට එක සමාන කියලා කියන්නේ මට චතුරාර්ය සත්‍ය මන් දැනන් හිටියේ නැහැ. දැන් එතකොට අපිට බණට හෙන්නේ මොනවද? අර 550 ජාතකයේනේ. එතකොට බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියනවා මම මතු බුදු වෙන කෙනෙක්. එතකොට මතු බුදු වෙනවා නම් එයා දන්නේ නැහැනේ චතුරාර්ය සත්‍ය ගැන. එයා දන්නේ නැහැ. ඒ දන්නේ නැත්නම් එයා බෑනේ දැන් බුදු වෙනනම් සෝතාපන්න වෙන්න බෑ මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි සෝතාපන්න කියන්නේ ඒ කියන්නේ ප්‍රඥාස කියලා දැන් ඔය අරයා උනේ ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ සම්මුදුරු බුදුහාමුදුරගෙන් පළවෙනි බණ අහලා එතකොට ස්වාමීන් වහන්සේ දැන් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ එතන ගියාම ඔයගා නාවිනේ අරගෙන දන්නවා හාමුදුරුවෝ එතකොට නාවිනේ අරගෙන හාමුදුරුවෝ මේගොල්ලෝ ඔක්කොම බෝසත්ත්වයා බෝසත්කාරී සර්. ඉතින් ඒගොල්ලෝ ඔය ලියලා තියෙන පොත්පත් ධර්මයේ මහාන්දර දේශනා කරපු ඒවා 100ක් අපිට නිවැරදිද කියලා කියන්න බෑ. ඒකයි දැන් අන්න මම අර අලුත් මේ පොතේ මම ඒක තහන් කරලම තියෙනවා. රේරකාණ චන්දේ මහඳුරන්ගේ ගෝල් නමක් එනවා කිරෝරිය ධම්මානන්ද කියලා. එයා ලියලා තියෙනවා මෙකල නිවුණු ඇත්තෝ කියලා පොත. ඒ මෙකල නිවුණු ඇත්තෝ කියන පොතේ 31 වෙනි පිටුවේ කියනවා ඊයේ රෑ මට අවබෝධ වුණ චතුරා දුක්ඛ සත්‍ය ගැන ධම්මානන්ද මම ලියනවා නම් මට පිටු 5000ක පොතක් ලියන්න වෙනවා අර මම ලියලා තියෙන පොත මොකද්ද කියලා මට හිතුණා දැන් මොකද්ද මේ කියන්නේ මේක කියන්නේ 92 ඒ කියන්නේ උන්වහන්සේ අවබෝධ වෙලා දින පස්සේ උන්වහන්සේ අවබෝධ වෙලා මම කියන්නේ ඒ වෙලාවේ ධම්මානන්ද හාමුදුරුවන්ට අහන්න තිබුණා අර ආනන්ද හාමුදුරන්ට උනඩේ තමයි වෙලා තියෙන්නේ. එහෙනම් මේ පොත් අපි හාමුදුරුවෝ වැරදි නම් අපි මොහොත් ටික විනාශ කරමු. නැත්තම් දැන් වැරදි දහමක් මේ සමාජය ගත වෙන්නේ. ඉතින් අවසරේ අරගෙන මේක කරන්න තිබ්බේ ඒ පොත් විනාශ කරන එක. නමුත් දැන් ඒ පොත් කටපාඩම් කරගෙන නෙමේ යන්නේ. මම හිතන්නේ ලංකාවේ මම විතරයි වෙන්න ඇතිව වැරදි කියන්නේ මම හැම ලිය පොතක මම ඔය අරගෙන පෙන්නනවා. ඒ වගේම තමයි අර උන්නාසකේ තව පොතක් තියෙනවා සතිපට්ඨාන භාවනහා විවේචන කියලා. ඒ පොතේ 17 වෙනි පිටුවේද කොහෙද ඉතාල පැහැදිලිවම සඳහන් වෙනවා මම මේ සතිපට්ඨානය පිළිබඳව අපට පෙර කියවීමට ඇසීමට හැකියාවක් තිබුණේ නැහැ. මම මේ කිසිදු පොතක් නොතිබුණි. සතිපට්ඨාන භාවනාව ගැන ඉගෙන ගැනීමට කිසිදු පොතක් නොතිබුණි. එතකොට කිසිදු පොතක් නොතිබුණි කියනකොට ත්‍රිපිටකයේත් මේක නැහැ කියන එක ඒක නම් කියවලානේ. කිසිදු පොතක් නොතිබුණි. අපි සතිපට්ඨාන භාවනාව ගැන අහන්ත ලැබුණේ වංග භික්ෂුවක් වූ
බුරුමෙට ගිහිල්ලා ඒ බුරුමේ මහාසි සයාඩෝගේ මහාසි සයාඩෝ හාමුදුරුවන්ගේ සතිපට්ඨාන භාවනා කියන පොතේ පිටු 800ක් විතර යුක්ත වෙන මේ සතිපට්ඨාන භාවනා පොත අප ගෙන්වාගෙන එයින් තමයි අපි සතිපට්ඨානය ඉගෙන ගත්තේ. එතකොට කාගෙන්ද ඉගෙනගෙන තියෙන්නේ? මහාසි හාමුදුරුවෝ. ඉතින් මහාසි හාමුදුරුවෝ කියන්නේ සතිපට්ඨානයක් ගැන. මම එයාගේ සෙන්ටර් එක බුරුමේ එහෙ තියෙනවා මහාසි සෙන්ටර් එකක්. මම ඒකත් පිටි අවුරුද්දක්. එතකොට ඒ ඒ වගේ කරන්නේ පින්දීම හැකිලිම කියලා එක. සතිපට්ඨානය. මේ අපේ දැන් කඳුබඩ කරන්නේ. ඒ කඳුබඩේ ඒ හාමුදුරුවනේ අවිල්ලෝ 56 පිටවන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාව පදනම් කරගෙන තමයි අපි සංඛාර ගොඩනගන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මොකද්ද යෝජනා කරන්නේ? සංඛාර නිරෝධ විඥාන නිරෝධ. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ. සංඛාර නිරෝධ විඥාන නිරෝධ. එහෙනම් අවිද්‍යාව නිරෝධ වුණු මොහොතකනේ සංඛාර නවතින්නේ. සංඛාර නැති වුණ මොහොතක තමයි විඥානය නැති වෙන්නේ. එතකොට එහෙමනම් මෙන්න මේ අවිද්‍යාව කියන එක මොකද්ද කියලානේ අපි හොයන්න ඕනේ. නේ. ඒතොර අවිද්‍යාව කියන එක මොකද්ද කියලායි අපි හොයන්නේ. ඒතොර අවිද්‍යාව කියන එක හොයන්න නම් පොතේ නෑ මේ. පොතේ තියෙන චතුරාර්ය සත්‍ය නොදන්නාක. හරි? ගැළපෙන හැබැයි මේ. අවිද්‍යාව කියලා කියන්නේ සංඛාර හටගන්නා හේතුව. එහෙනම් අවිද්‍යාපත්‍ය සංඛාර, අවිද්‍යාපත්‍ය පුඤ්ඤාභි සංඛාර. අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යාපත්‍ය පුණ්‍ය සම්බ සංඛාර අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යාපත්‍ය අනේන්ද්‍රභි සංඛාර. ඕකනේ දැන් අපි ගත්තා කාය සංඛාර වදි සංඛාර පැත්තකට දැම්මොත් අපි තුල තියෙන දැන් පුණ්‍යාභි සංඛාර අපුණ්‍යාභි සංඛාර අනේන්ද්‍රභි සංඛාර. ඒ මොනවාද මේ අපුණ්‍යාභි සංඛාර කියන්නේ පව්. ඒව නවත්තන්නේ පව් කියලා කියන්නේ දේශ. පුණ්‍යාභි සංඛාර කියලා කියන්නේ රාග. දැන් අපි රාග කියන එක අද මේ පොඩි සරලවනේ නිකන් ඕලාරික විදිහට නේ අපි ගන්නෙ රාග කියන එක සෙක්ස් වලට සම්බන්ධ කරගත් එකක් නේ නේ රාග කියලා කියන්නේ අපි කැමැත්තෙන් යමක් කරනකොට රාගයි ආනෙන්ජාදි සංඛාර කියලා කියන්නේ භාවනා ධ්‍යාන වල ලබන ධ්‍යාන මට්ටම ධ්‍යානසෝය ඒව තමයි පළවෙනි ධ්‍යානේ දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන අර විඥාන ධ්‍යාන ආචින්තඥානය නේම සංඥා නා සංඥා කියලා තියෙන අෂ්ඨ සමාපatti සහ ඔය සතර දහයන් කියලා කියන්නේ ඒවට කියන්නේ අපි ආනෙන්ජාදි සංඛාර එතකොට මේ ආනෙන්ජාභි සංඛාරත් පුඤ්ඤාභි සංඛාරත් අපුඤ්ඤාභි සංඛාරත් එන්නේ ඔය මේ 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 සංඛාර ගොඩේට. එතකොට සංඛාර ගොඩට දාපුවාම මේ මේ පැත්තේ සංඛාර තමයි හොඳ නැති සංඛාර තමයි රාග දේශම. එතකොට නිවනේ නිර්වචනයේට ත්‍රිපිටකයේ පුරාවටම තියෙන්නේ රාගක්කය, දේශක්කය, මෝහක්කය නිබ්බාන. ඒ ඒ නිවන නෙමෙයි ඔය බුද්ධඝෝෂ හාමුදුරුව ඇවිල්ලා ලියපු Hindu දහමයේ තියෙන. ඒගොල්ල තියන්නේ පව් වලින් මිදෙන්න. ඊට පස්සේ තියෙන දස අකුසල් කියලා ගන්න. ඒ කියන්නේ දැන් ඉතල කියන්නේ රාගදේශ මොහොහින් වෙන්නේලා විතරාගේ විද්දේහි විතමොහි වෙන්නේ. වෙන්න කියලා නේ කියන්නේ. එතකොට විතරාගේ විද්දේහි විතමොහි කියන්නේ සංඛාර. සංඛාර. පුණ්‍යාභි සංඛාර. එතකොට දැන් දස සම්මා දිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා අහනවා. කිමකින් සම්මාදිට්ඨි වෙයිද? ඒ සම්මාදිට්ඨි වෙන්න නම් එතන කියනවා මේ කුසල් අකුසල් දැනගන්න ඕනේ. ඊට පස්සේ අහනවා කුසලයෝ කවරෙක්ද? අකුසලයෝ කවරෙක්ද? ඊට පස්සේ කියනවා අකුසලයෝ නම් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය. ඊට පස්සේ මොකද්ද? මුසාවාදා, පරුසාවාදා, පිසුනාවාදා, සම්ප්‍රප්පලාපා. ඊට පස්සේ අභිච්ඡා ව්‍යාපාද නිත්‍යහදිච්චි හරි එතන රාගද සමෝහ මේවා තමයි අකුසලය කුසලය කවරේ කුසලය තමයි ප්‍රාණඝාතයෙන් වෙන්නේ දැන් කුසලය සම්මාදිට්ඨි නිත්‍යදිච්චි එතකොට දැන් දැන් අපි දැන් හිතන්නකෝ සූද්ධෝ නැද්ද සත්තු මරන්නේ නැති ඉන්නවා එතකොට සුද්ධෝ නැද්ද කාමේ වර්ධව හැසිරෙන්නේ නැති සුද්ධෝ නැද්ද බොරු කියන්නේ නැති බොරු කියන්නේ නැති දැන් මට නම් එංගලන්තේ මං අවුරුදු ගණනාවක් හිටියා සුද්ධෝ කියන්නේ ඔරිජිනල් සුද්ධෝ දැන් අදහේ සුද්ධෝ එන්නේ නැන්නේ මට බොරුවක් කියපු සුද්ධෙක් හම්බෙලාම නැහැ ඊර්ෂියාව වෛරය ක්‍රෝධය තියෙන සුද්ධෝ හම්බෙලාම නැහැ
හම්බෙලාම නෑ මට සුද්ධ හොදයි හොඳේ දැන් අද ඉන්නේ සුද්ධ නෙමෙයිනේ මං කියන්නේ සුද්ධ කියන්නේ ඔරිජිනල් සුද්ධ දැන් උන්ගේ එහෙම පොතක සල්ලිවත් නෑ එංගලන්තේ පොලිය ගවන්නේ නෑනේ පොත්වල සල්ලි තිබ්බට පොලිය ගවන්නේ නෑ ඒ මිනිසුන්ගේ සම්පූර්ණම ප්ලෑන් එක සතියයි සතියේකට තමයි ඒගොල්ලෝ සැලසුම් කරන්නේ आदरे मेरुना මූස ඇහෙන උත්සාහ කරනවා ලෙව කකා කකුලෙන් ඇදෑද අරුට පණ ගන්න. මරණ තුන්දෙනාම දැන් ඔන්න ආයෙත් පැටව තුන්දෙනෙක් දාලා. ඔය හොරා කාලා මොනව හරි කරලා මොකද්ද මේ කරන්නේ? අරුන්ට කිරි දෙන්නද? දැන් අපිට විතරද ලේ කිරි වෙන්නේ? දැන් අපි කියන දස මස කුස කියලා ලේ කිරි කර මට පෙව් මගේ අම්මා කියලානේ අපි කියන්නේ. දැන් මෙයා දස මස නෙමෙයි එයාගේ සති තුන හරි උසේ තියාගෙන ඉඳලා එයා ලේ කිරි කරලා නෙමෙයිද පොවන්නේ? මේ පූසිතත් මේ කිරි වෙනවා අර අර ඔට්ටු අල්ලන අර සතේ ඔය අල්ලන්නේ මොකටද ඒ සතා අල්ලගෙන ගිහිල්ලා අරුන්ට කිරි දෙයි එතකොට ඒවා සත්ත්ව ලෝකේ පවා තියෙන ඔය දරුතෙනහ දැන් සුද්ධත් ඒ සත්තු වගේ අපි වගේ නෙමෙයි අපට වැඩි දැක්මක් තියෙන උන් දැන් මේ සත්තු මොකද කරන්නේ ඔච්චර කිරි දීලා පොල ඔක්කොම කරලා ආහාර හොයාගන්න කාල වෙනකොට මං අසාරිනවා ඊට පස්සේ උන් මරුණ හැම දඟලන්නේ නෑනේ පොඩි කාලේ මරුණත් දඟලනවා එතකොට සුද්ධත් ඒ වගේ සුද්ධ අවුරුදු 18 20 වෙනකන් උදව් කරනවා ඒක තමයි රජියත් බලා ගන්නවා එතකොට ඒගොල්ලෝ අතහරිනවා දැන් අපි හැම එකක් නැහැනේ බෞද්ධ රටක කියලා මුණුපුරව හදාද අරමයේ කර කරලා දෑවැදි හොය හොයා ගෙවල් හදාද එතකොට දැන් අර ඒ සුද්ධ අපිට වැඩි දැක්මක් තියෙනවා අතහැරීම අපින් ගන්නවා එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් අපි මේ ලෝභය කියලා කියන්නේ ඒ දෙන්නේ නැති කමනේ අලෝභය කියලා කියන්නේ දෙන කම ඒ දෙනවයි කියන්නේ පරිත්‍යාගය ඒක පරිත්‍යාගයක් ඒ පරිත්‍යාගය කියන්නේ දානය ඒතර අපි විතර නෙමෙයි දන් දෙන්නේ පිටරට මිනිස්සු දෙන දාන දැක්කම දැන් අපට කෝටි ගණන් ඔය ආදාර දෙන්නේ නේද එතකොට දැන්වා දාන නෙමෙයි දැන් ඔය මේ 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 කොහෙද දැන් ඔය මැද පෙරදිග රටවල් වල මිනිස්සු උදැන් අපේ ගෙවල් වල වැඩ කරන මිනිස්සුන්ට එනකොට තියෙන ගෙදර සක්ක සකල මනාවම පටවලා දෙනවානේ ෆ්‍රිජ් මොෂින් මැෂින් ද තියෙන ඔක්කොම දිලා තව සල්ලි දෙන හොඳට වැඩ කරන මිනිස්සු උන් දහන දෙනවානේ උන් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදන සුනාමි කාලේ අපිට කොච්චර දහන දුන්නාද අපි හිතන්නේ මේ දාණය කියන එක මේ බුදු පිළිමයකට දෙන එකමයි මේ බෝගහකට දෙන එහෙම නෙමෙයි මේ මිනිස්සු නම් කන බොන නැති මිනිස්සුන්ට තමයි දන් දෙන්නේ එතකොට මේ මිනිස්සු තුන තියෙනවා ඒ කුසල් එහෙනම් දැන් සත්තු මරන්නේ නැති අය දැන් සත්තු මරණයක ප්‍රාණඝාතය සත්තු මරන්නේ නැති එක අබේ දාණය හොඳ ක්‍රියාවක්. ඒකනේ දැන් කුසලයේ කියලා පුතේ තියෙන්නේ. කාම මිත්‍යාචාරය අකුසලයක්. කාම මිත්‍යාචාරයෙන් වැළකීම කුසලයක්. අදින්නා දාණය අකුසලයක්. පරිත්‍යාගය කුසලයක්. දැන් එහෙම කියන පරුසාවාච අකුසලයක් හොඳ වදන භාවිතා කිරීම කුසල. සම්මාදිට්ඨි කියන සූත්‍රයේ මේක තියෙන්නේ. එතකොට දැන් අපිට මේ බුදුදහම කියලා නම් උගන්ලා තියෙන්නේ ඕකනේ. මේ සම්මාදිටික බුද්ධ භාෂිතයක් කියලා. එතකොට බුද්ධ භාෂිතයේ තියෙන්නේ මොකද්ද මේ නරක වැඩවලින් අත මිදලා හොඳ වැඩ කරන්නේ. ඒකට බුදු කෙනෙක් පහල වෙනවා සාරාසංකල්පලස්සක් පෙරුම් පුළුවන්. අනිත් ආගමලත් ඕකනේ කියන්නේ කිසිමාක කෙනෙක් සතු මරන්නයි කියලා. දැන් මොස්නායකන රතු පාට වෙච්ච ගිනිහන් වෙච්ච කූරක් උඩ ඉඳගෙන මරහපන්. එතකොට උඹට පවු නැහැ. ඒ කරන්න බෑනේ. කරන්න බෑ. ඒ කියන්නේ කරන්න එපා කියන එක. කරන්න එපා කියන එක දැන් ක්‍රිස්තියානි ධර්ම කරා මරා ගත්තොත් ඔක්කොම කන්න ඕනේ. දැන් කුකුලෙන් මරාගෙන ඔක්කොම කන්න පුළුවන්. දැන් ඒ අර වෙනත් ව්‍යංගයෙන් කියන්නේ මේ මේව කරන්න එපා. ඒගොල්ලොත් ඔය දස අකුසල් කරන්නේ නැහැ. අපිට වැඩි ආරක්ෂා කරනවා. දැන් නීති දාලා. දැන් සෞදි අරාබියේ නීති මගින් මොකද කරන්නේ? හොරකම් කරොත් අත කැපුවා. බොරු කීවොත් තරක්කු දුවොත් කට කැපුවා. නෑ එතකොට ඒගොල්ලෝ නීති දාලා මේ පංචශීලයේ රැක වුණා. මේක දැකෙන්නේ ඕනේ. ඉතින් මම කියන්නේ දැන් ඔය සීලය නම් මම කියන්නේ සීලය නම් අපට වැඩි සිල් රකින්න හරක. සරකනවා දැන් මේ හරක. උසත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ
ෆුඩ් හොරගම් කරන්නේ නැහැ නේ ඌ දන්නේ මේක අල්ලපු වත් එක ලෝකෙල තනකොල කනවා මිස ඌ කාමයේ වරද වෙහෙති දෙන්නේ නැහැ ඌ බොරු කියන්නේ ඌ මත්තෙන් බොන්නේ නැහැ දැන් අපි ඔක කියෝවා කිව්වා කොරෝනා වලට වැඩියේ මේක දැන් අපි උදාහරණයකට හරක අපරඩිය සිල්වත් එහෙමනම් ඔය සීලය බුදුහාමුදුරුවෝ දේශනා කරපු සීලයක් නම් දැන් එතකොට එහෙනම් අපි මේ කරන්නේ මොකද්ද ඔය අපි දැන් කරන්නේ පුණ්‍ය අභිසංකා එතකොට එහෙනම් රාග දේශ මෝහ කියලා විතරක් අයින් කරලා නිවන් දකින්න බෑ අලෝභ ආදේශ අමෝහ කියන එකත් අයින් කරන්න එතකොට අලෝභ ආදේශ අමෝහ කියන ඒවා හොඳ ඒවා ඒවා පින් ඒවා මේ ලෝභ දේශ මෝහ කියන තව් ඒවා අන්න බුද්ධ භාෂිතයේ තියෙනවා පුණ්‍ය පාපි පහිනස්ස කියලා එතකොට බුදුදහමේ තියෙන්නේ පින් පව් දෙකෙන්ම ඉවත් වෙන්න දැන් පින් කියන්නේ හොඳ ඒවා පව් කියන්නේ නරක ඒවා ඉතින් දැන් අපි ඊට පස්සේ බලන්න ඕන ආගේ ප්‍රශ්නෙට මේ පින් පව් දෙක නැත්තම් අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා දැන් පින් කරන්නේ නැත්තම් පව් කරන්නේ නැත්නම් අපිට ආයෙනම් අපිට භාවනා කරන්න තියෙන්නේ ඒකත් කියනවා ආනෙන්ජ අභිසංකාරයක් කියලා එහෙනම් ඒක ධ්‍යාන වැඩනවා එහෙනම් ඔය තුන ගැන නෙමෙයි බුද්ධ භාෂිතයේ කියන්නේ බුද්ධ භාෂිතයේ දැන් මෙන්න මේ අපි දකිනකොට අවිද්‍යාවෙන් අයින් කරන්න ඕන අපි බලන්න ඕනේ නම් මේ අවිද්‍යාව නිසා නම් සංඛාර ඇති වෙන්නේ අපි අවිද්‍යාව නැති කරන්නේ. හරි? මේ අවිද්‍යාව එහෙම නැත්නම් මෝහය කියන එක ඇති වෙන්නේ දැන් මම මෙන්න මේ පුටුව දිහා බලාගෙන ඉන්නවා. ඔය පුටුව දිහා බලාගෙන ඉන්න නැත්නම් මම අර බිත්තිය දිහා බලාගෙන ඉන්න අර පුටුව දිහා බලාගෙන ඉන්න මම ඔයා දිහා බලාගෙන ඉන්නවා. දැන් ඔයාගේ කිසිම දැනුමක් නැතුව හිතන්න මම දැන් අර දොර දිහා බලාගෙන ඉන්නවා. අර ඊට පස්සේ දොර දිහා බලලා මම පුටුව දිහා බලනවා. අර පුටුව දිහා බලලා මම මේ පාපිස්ස දිහා බලනවා. ඒ පාපිස්ස දිහා බලලා මම එයා දිහා බලනවා. දැන් මම ක්‍රියා කීයක් කරාද? හතරක් කරන්නේ. මේ ක්‍රියා හතරට මට විඥාන හැදෙනවද නැද්ද? දැන් මම දොර කියලා හඳුනා ගත්තේ මම දොර කියලා එකක් මගේ විඥානයේ මතකයක් තිබ්බ නිසානේ මම දොරක් කියලා කිව්වේ. ඒක සම්මුති තමයි. ඒ සම්මුති වුණාට මම මෙතන විඥාන හතරක් හැදුවා. හැබැයි මේ විඥාන හතරේ දැන් මම අර දොර රෙද්ද දිහා බලන්නේ. මේ පාපීස්ස දිහා බලන්නේ. දැන් මේ පාපීස්ස දිහා බලපුවාම ඔයා දිහා බලපුවාම අර දොර දිහා බලපුවාම මට රාගදේශ කියලා මොකක්වත් නම් ඇති උනේ නැහැ. එහෙනම් රාගදේශයක් නැහැ. මට අර දොර දැන් සමහර ලාට අර දොර පොලිෂ් කරලා හොඳ මදි කියලා පේනවනේ. ඒ නිසා දැන් ඕකද තව දුරටත් ගියොත් මේක මගේ ගයක් නම් මට ඒ වැඩ කරපු මිනිහත් එක්ක තරහක් ඇති වෙනවා. දැන් මූ සල්ලි අරගෙන මූ මේක හරියට කරලා ඒ ඉච්චර දුර මම ගියේ නැහැනේ. මම ගියේ මේ අනුන්ගේ ගෙදරට මේ දොරක්. මේ පහපිස්ස. ඒ කියන්නේ මතු පිටින් බැලුවා විතරයි. බැලුවා විතරයි ඉච්චනයි. හැබැයි මේ මතු පිටින් බැලුවයි කියලා මට විඥානයක් හැදෙන්නේ නැතුව තිබ්බේ නෑ. විඥානයක් නැත්තම් මට මේ පේන්නේ නෑ. විඥානයකින් තොරව මේක දේශනාවේ තියෙනවා. යමක් ඇසීම, දැනීම, පෙනීම, දැන ගැනීම සිද්ධ කරන්න බෑ විඥානයකින් තොරව. අනිවාර්ය විඥානයක් තියෙන්න ඕනේ. විඥානයකින් ඇරෙන්න අපිට කිසි දෙයක් හඳුනා ගන්නවත් ඇහෙන්නවත් මොකක්වත් කරන්න බෑ. එතකොට දැන් මම මේ පාපිස්ස දිහා බලලා මේකේ රොඩු සහිත නම් මේක හොදලා නැත්තම් මේකේ අර පූසා ජරා කරලා තියෙනවා නම් අන්න මට මේ පාපිස්සට දේශයක් ඇති වෙන එච්චර දුර මං ගියේ නැන්නේද මම පාපිස්ස දැක්කා ඔය දිහා බලලා දැන් මම අඳුරන්නේ නැහැ දන්නේ නැහැ අදමයි දැක්කේ එතකොට කවුද කියන්න දන්නේ නැහැ නම දන්නේ නැහැ ගම දන්නේ නැහැ එතකොට දැන් ඔයා දිහා මම බලලා කතා කරා දැන් කතා කරන එකට නිකන් ඔයා දැන් ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්තම් මම නිකන් දේශයක් ඇති වෙයි. දැන් මම මෙච්චර මේ දැන් මේ විනාඩි 40කට මේ මිනිහට කියනවා මෙහෙන් ගණක් ගන්න තේ ඉන්නවා. දැන් එච්චර දුරට මම ගියේ නෑනේ. මම ගියේ ඔයා දිහා මම බලහගෙන හිටියා. ඔයා දිහා බලන් ඉඳලා මම මේ ලයිට් එක දිහා බලනවා. ඔයා දිහා බලලා ලයිට් එක දිහා බලනකොට ඔයාට හැදුන විඥාණයට දිහා ගිහින් මට ලයිට් එක ගැන විඥානයක් හැදුනා ඒ රූපේ. එතකොට මෙන්න මේ අපි ඉස්සර වෙලාම යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, මතකයක් ඒ හඳුනා ගන්න ස්වභාවයට
හඳුනා ගන්න නැත උනත් අපි දැන් මේ දකින්න ස්වභාවය ඇහෙන ස්වභාවය දැනෙන ස්වභාවය දැනගන්න ස්වභාවයට විඥානයක් කියලා. ඒකේ රාග දේශ මොකුත් නැහැ. අන්නේ රාග දේශ නැතිව අපි මුලින්ම මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු වලට හදා ගන්නා විඥාණයට තමයි බුදුහාමුදුරෝ කියන්නේ මෝහය. ඒ කියන්නේ අපේ එතකොට ඇසින් කණින් නාසයෙන් තුනෙන් ඉන්ද්‍රියන් පහෙන්ම ලැබෙන දේවල් මෝහය. මෝහය සත්‍යමුණත් එක් ගන්න පුළුවන්. සාධේත කරන්න ගන්න පුළුවන්. ඕනෙට දේට සුවඳට මතකේටත් එහෙම. ඒ ඉන්ද්‍රියන් පහනේ මේ හයටම. හයටම අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව යමක් අපිට දැනෙනවා නම් ඒක තමයි මෝහ විඥාන. ඒක ඉන්ද්‍රියන් හයෙම අපි දැනෙනවා නම් ඒක මෝහය. ඒක මෝහය. ලෝකෙ කොහොමද නැහැ හොඳේ. ඔය මගේ විග්‍රහය ඒකයි මට ඔතන තියෙන ගැටලු. ඕක කවුරු කියන්නේ? එතකොට දැන් ඒක රාගදේශ වගේ දේවල් ඇතුල් වෙන්නේ අර වගේ අන්න රාගදේශ ඇති වෙන්නේ ඊට පස්සේ. ඊට පස්සේ ඇති. මූලිකව ඇති වෙන්නේ මෝහය. මෝහයද ඒකේ මෝහය. ඒ කියන්නේ අපි දැන් දකින්න දේ සුවඳ දකින්න දේ නැත්තම් ගඳ සුවඳ අපි අස්පර්ශය ඒ ඉන්ද්‍රියන් පහටම ගන්න එක මොහේ ඒ කියන්නේ ගන්ධ සුවඳ වශයෙන් ගත්තොත් යනවා මේක මං කියන්නේ ඔය ඊට එහා යන්න නැතුව මම මේ නිකම් මේ කියන්නේ හරි එහෙම නිකන් මතු පිටින් අපි මේ දැනෙන දේ ඔන්න ඔය මතු පිටින් දැනෙන දේටනේ මොහේ කියන්නේ හරි එතකොට මේ මතු පිටින් දැනෙන දේ මේ රූපයේ දකින්න එක තමයි අවිද්‍යාව එතකොට එතකොට ස්වාමීන් වහන්සේ බැලලා දැන් අපි හිතමු කො අන්ධ බුද්ධලේ කියන නැත්නම් ඉන්ද්‍රියන් දුර්වල බුද්ධලේක් එහෙම නැත්නම් එහෙම වගේ සම්පූර්ණ එතකොට ඒකින් තොර වෙනවා විඥානය. ඉන්ද්‍රියක කොටවත් කියලා ඉන්නේ අන්ධ මිනිස්සේ. ඔය මෙහෙ මගේ බණක් අහලා මේට අවුරුදු 5කට ඉහෙන් මාව හොයාගෙන මට කෝල් එකක් දුන්නා හාමුදුරනේ මම බණක් ඇහුවා මේ ලෝකේ කිසි කෙනෙක් මේක විස්තර කරන්නේ නැහැ. මේක විස්තර කරේ ඔබ වහන්සේ විතරයි. ඒ නිසා මට ඔබ වහන්සේ මුණ ගැහෙන්න ඕනේ කියලා අවුරුදු 5කට කලින් මෙන්න කොට්ටාය මං ඉන්නකොට ආවා. ඇවිල්ලා මෙන්න කිව්වා මගේ ඇස් දෙක අන්ධයි මට නිවැරදි කිසි බාධාවක් නැහැ. මගේ ඇස් දෙක අන්ධ වෙලා තියෙන එක මට නිවනට වාසියක්. කවුද මේ කියන්නේ අන්ධ පුද්ගලයෙක්. දාද අන්තර්ජාලයේ බැලුවා. ඔය මගෙන් තමයි හොඳ ප්‍රශ්න අහගෙන යන්නේ. ඔය පිටදී සිරිදම් මහමුදුරන්ගේ ඔය අරහත් පාදක ඔය යනකොට මට කෝල් එකක් දාලා අහනවා මොනවද අහන්න ඕන ප්‍රශ්න. මම හොඳ ගැඹුරු ප්‍රශ්න දෙනවා. ඉතින් ඒවට ඒගොල්ලන්ගේ නිවැරදි උත්තර ලැබෙන්නේ. නමුත් ඉන්දික තොටවත්ත තමයි මම කියන්නේ මේ මිනිස්යාගේ අනාවැකි අපිට වැඩක් නැහැ. දේශපාලනය බොරු කීක අපිට වැඩක් නැහැ. මම කියන්නේ ඔය අද මිනිස්යා අර channel එකක් හදාගෙන ගවේෂණය කරගෙන යනවානේ. දැන් මිනිහා අහන ප්‍රශ්න මිනිහට තියෙන දහම් දැනුම අද ලංකාවේ ත්‍රිපිටකයකට කාටවත් නැහැ. දැන් මේ මම දැක්කා මේ පාඨකම ඥානේශ්වර හාමුදුරුවොත් එක්ක සාකච්ඡාවට ගිහිල්ලා ඥානේශ්වර හාමුදුරුවෝ කිව්වා ඉන්දික මම ඔයාව අගේ කරන්නේ මේ ඇස් නොපෙනෙන ඔයා තුල තියෙන මේ දහම් දැනුම. මේ ඇස් පෙනෙන මිනිස්සු ගාව මේ දහම් දැනුම නැහැ කියන්නේ. දැන් එතකොට මොකද ත්‍රිපිටකයේ කොහොමද තියෙන්නේ? ජාති අන්දයට නිවන් නැහැ. ඒ ජාති අන්දය කිය ඇස් පෙනෙන්නේ නැති මිනිහට නෙමෙයි. මේ ජාතිය කොච්චර කීවත් තේරුම් ගන්න බැරි එක ජාති අන්දයක්. තේරුම් ගන්න බැරි එක ජාති. උගේ ඇස් තිබ්බට වැඩක් නැහැ, කන් තිබ්බට වැඩක් නැහැ. උගේ ඉන්ද්‍රියන් ඔක්කොම තිබ්බට වැඩක් නැහැ. මේ ජාතිය ගැන මේ විඥානය හැදෙනගෙන කොච්චර කීවත් තේරුම් ගන්න බැයි නම් ඌ ජාති අන්දයි. හැබැයි පොතේ තියෙන ජාති අන්දයට නිවන් නැහැ කියලා. හැබැයි ජාති පිහිරට නිවන් නැහැ. ඒ කියන්නේ ඒක ඇහෙන්නේ නැති ඉතින්. ඇහෙන්නේ නැහැ. මේක කියවන්න බෑ. මේක අහලා ගන්න දන්නේ. මේක යකිය සුතමීය ප්‍රඥානේ. ඒ නිසා උප්පත්තියෙන් කම් පිහිරිනම් එයාට නිවන් දකින්න බෑ මේ ආත්මේ. ඒක බෑ. එයාට සෝතාපන්න වෙන්න බෑ. බෑ. එයාට මන් දන්නේ නැති ඉතින්. එහෙම ආයතනට බුදු වෙන්න පුළුවන්. මන් දන්නේ නැහැ. දැන් බුදු වෙන සමන් වශයෙන් කියන්නේ ඉතින් ඒ ඉන්ද්‍රියන් බකලිය තියෙනවා. තියෙන්නත් එහෙම එකක් තියෙනවනේ. එතකොට දැන් බුදු හරි පසේ බුදු හරි වෙන්න පුරුහම් බිහිරේකට මගේ දැක්මට අනේ. ඇයි එයා සොකී ඥානෙන්නේ නැහැ. අයියා සොකී ඥානෙන්නේ ගන්න. ඒ කියන්නේ මේ කියන්නේ සෝතාපන්න සුතම ඥානයක් එන්නේ නැහැ. වෙන්නේ. ඒ නිසා මන් දන්නේ එහෙම වෙන්න පුරුහම් දැක්ක දැන් කියන්නේ කාන්තාවන්ට බුදු වෙන්න බැහැයි කියලා. ඕවා පුතේ මේ ඇවිල්ලා ඔය Hindu ජෛන දිට්ටි
කාන්තාවට ඉතින් මේ මේ පොදු වෙන්න බැරුව කියලා ඉතින් නැතුණත් එයා ඒ වාස් වෙනකොට පිරිනිවන් කියලා ඉපදෙන්නේ නැහැ. නෑ නෑ මං කියන්නේ මොකද්ද දැන් කාන්තාවගේ තියෙන ගැටලුව මොකද්ද බුදු වෙන්න? ඔව් එහෙම අඩුවක් නෑ කිසිම දෙයක්. මේ උන්වහන්සේලා ඉතින් දැන් කාන්තාවගේ රහත් වෙන්න පුළුවන් නම් නෑ එහෙම නෑ. බුදු වෙන්නත් බැරි කෙනෙක්වත් නෑ. ඒක මේ තියෙන්නේ දැන් මේ ජයශ්‍රී මහ බෝධි අපි තේ පියාගෙන ගේන්න හොඳයි. දැන් කාන්තාව උඩන යන්න දෙන්නේ නැහනේ කිලි. පතිපුරක් යන්න දෙන්නේ. දලදා මාගේ පතිපුර යන්න දෙන්නේ. ඒක නෑ යන්න දෙන්නේ. ඒක ගෙනාවේ කවුද? ඒක ගෙනාවේ කවුද? දන්ත කවුද? හේමමාලා කොණ්ඩේ ගහගෙන ගේන්න හොඳයි. පතිපුර නගේ මේ පුතේ ඇවිල්ලා ඔය බෞද්ධ සංකල්ප නෙමෙයි. කාන්තාවට තැන දුන්නේ නැත්තේ බමුණෝ. ඔව් සමහර වෙලේ ඔය ඔය මානසිකව කිව්වා වුණාට බුදු වෙන්න අවශ්‍ය තේ කා ඔය දැන් ඔය දැන් ඊට පස්සේ ගෞතම බුදුහා දුන්න කාන්තාවලා ඉපදිලා නැතුවේ බෝධත්කාන් ඒක තමයි කියන්නේ ඉපදිලා ඇති ඉතින් අන්තිම ආත්මෙදී මේ සාමාන්‍ය පුරුෂ ආත්මෙක උපදින්නේ නැද්ද දැන් මං කියන්නේ මේ ඕනම අවස්ථාව ඔව් මේ මේ සංකල්ප මේ බ්‍රාහ්මණ සංකල්ප දැන් බ්‍රාහ්මණය කියනවනේ අර අර බ්‍රාහ්මණ්‍ය මොකමාසි බාහු රාජ්‍යං කෘතං ඌරුතත් දස්සත් වයිසම් පද්ධාමි සුද්ධ රජායත කියලා කියනවා මේක අපි මේ බමුණෝ තමයි උසස් අනිත් ඔක්කොම පහස් කියන හරි ඒ වගේම තමයි ඒගොල්ලෝ කාන්තාවටත් දෙන්නේ නැහැ නේද ඒ කාන්තාව සම්පූර්ණයෙන්ම පිරිමිය යටතේමනේ තියලා තියෙන්නේ ඒගොල්ලෝ දෙන්නේ නැහැ ඒකත් ඒ කියන්නේ කාන්තාවට දෙන්නේ නැතන ඒ බමුණු දහම. එතකොට මේ බමුණු දහමේ ආපු සංකල්ප නිසා තමයි කාන්තාවට බුදු වෙන්න බෑ. දැන් අබැලුව පන්සල ගිහලා තිරි සමාදන් වෙන්නේ දානි ටික හදන්නේ ක්‍රම කරන්න මේ අම්ම. කාන්තාව බලලා පිළිමින් ඉන්නේ දැන් තිරි සමාදන් වෙන්න ගියාම එක පිළිමි 10 දෙනෙක් නෑනේ. නෑ ඒක තමයි. 50 100ක් ඉන්නේ සම මේ ඔක්කොම ගහනවා. ත්‍රිපිටකයේ තියෙන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු බමුණු අදහස් ටික. මොන විදිහටද වනේ? කාන්තාව වෙන. දැන් ඒකත් අර ත්‍රිපිටකයේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ දෙන්න බෑ කිව්ව කාන්තාවට. ඉතින් මෙහෙමයි අර කාන්තාවගේ සද්ධාව වැඩි වෙන. සද්ධාව වැඩි වෙනකොට ප්‍රඥාව නැති වෙනවා. අද ඒකයි වෙනස් වෙන්නේ. අර බුදුහාමුදුරුවෝ කාන්තාවට දුන්න නැත්තේ වෙන මොකක් වෙනසක් නෙමෙයි දැන් අද කාන්තාව මේ සද්ධාවෙන් ඉන්නේ ප්‍රඥාව නෙමෙයි ප්‍රඥාව නෙමෙයි ඒ නිසා ධම වැහෙනවායි කියනවා ඒ කියපු උදාහරණයට 2500 කතාව කියන්නේ නිකන් උදාහරණයක් දක්වා මේක 5000ක් තිබුණා 2500කට අඩු වෙනවා කාන්තාවන්ට දුන්නාම කියනවා ඒ කියන්නේ මේක සද්ධාව මුල් කරගෙන කියලා ප්‍රඥාව නැති වෙනවා කියනවා හරි අපි මාතෘකාව එතකොට දැන් ඔන්න අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ මේ අපි යමක් රූපයක් අපි දකිනවා නම් මේක අවිද්‍යාව සහගතයි. අපි මේ දොරක් දකිනවා නම් අවිද්‍යාවයි. ඒ කියන්නේ ඇත්තටම මේ මේ දොර කියලානේ මං හඳුනාගන්නේ. මේ දොර කියලා හඳුනාගත්තට ඔතන ඇත්තටම දොරක් නෙමෙයි තියෙන්නේ. ඔක ජඹුරට කියපුවා. ඔතන තියෙන්නේ පරමාණු ගොඩක්නේ. මේ පරමාණු ගොඩට සම්මුති අදහසක් දාලා තියෙනවා දොර කියලා. ඕක ඉංග්‍රීසි කාරයක් ආවොත් ඕකට ඩෝ කියනවා. දැන් එතකොට අර දොරක් නෙමෙයි නම් තිබුණා තියෙන්නේ. දැන් මගේ භාෂාවෙන් ඩෝ දොර කියනවා සුද්දා මේකට ඩෝ කියනවා. එතකොට දැන් මේ 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 දෙක සම්මුති වශයෙන් යොදාගත්ත දෙයක් මිසක් මෙතන දොරක් කියලා එකක් නැහැ. මේ දොරක් කියලා එකක් නැහැ කියන්නේ දොර නැහැ කියන එක නෙමෙයි. ඒක නෙමෙයි මම මේ කියන්නේ. දැන් සමහර කන් එළිය එකක් නැහැ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මෙතන මේ සම්මුතියෙන් පනවාගත්ත දෙයක් තියෙනවා. ඔබ දොර දොර ලෙස හඳුනා ගැනීමම අවිද්‍යාව. මේකයි මේ කියන්නේ. දොර දොර ලෙස හඳුනා ගැනීම අවිද්‍යාව සහගත. අන්නේ දොර දොර ලෙස හඳුනා ගැනීම තමයි මුලාව. දොර දොර ලෙස හඳුනා ගැනීම තමයි මෝහය. දොර දොරක් ලෙස හඳුනා ගැනීම. දොර දොරක් හඳුනා ගැනීම. ඇත්තනොත් දොරක් නැහැ. ඒ කියන්නේ දොර නැහැ කියන එක නෙමෙයි. මේ මේ දොරට දොර දොරක් ලෙස හඳුනා ගන්නකොට මට විඥානයක් හැදෙනවා. ඒ ඒ විඥානය මම දොර කියලා දාගත්ත සංකල්පයක්. ඒ කියන්නේ අපි දොර පිළිබඳ මූලික දැනුමක් අපිට නැතිවුණු කෙනෙකුට නම් ඔක දොරක් කියලා කියන්න බෑ. දොරක් කියද චීන අකුරු ටිකක් මෙතන තියෙනවා. අපි දන්නේ නැහැ. දැන් මේ මේ මේක දැන් ඉඳන්කො මේ චීන අකුරු ටිකක් තියෙනවා. දැන්වත් මම කියවන්න දන්නේ නැහැ. නමුත් අකුරු ටිකක් ලෙස හඳුනා ගැනීම මෝහයක්. අකුරු ලෙස ගැනීම එතකොට දැන් මේ අකුරු ලෙස දැක්කත් ඒක මෝහය ඒක දැකීමක් අන්න ඒ මුල් දැකීම තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මෝහය කියලා. දැන් එතකොට මෝහයට විඥානයක් හැදෙනවද නැද්ද? හැදෙනවා. එතකොට ඔන්න දැන් අපි වෙනවා උත්තරයට ආගෙ. හොඳේ?
දැන් ඔන්න දොර දොර ලෙස දකින්නවනේ දොර දොර ලෙස දකින්නකොට මට විඥානයක් හැදෙනවනේ එතකොට මේ විඥානය කියන එක හේතුවක්ද ඵලයක්ද මේක ඵලයක් ඵලයක් ඔයා හොඳයි ඔයා හොඳ කෙනෙක් දොර කියන එක මොකද්ද ඵලයක් ඒ ඒ දොර කියන ඵලය විඥානයක හේතුවක් නිසානේ විඥානයට ඇති වෙන හේතුවක් නිසානේ මේ දොර එහෙනම් ඔයා මට දැන් කියන්න මේ දොර දැකීම ඵලයක් නම් ඒ දොර දැකීමට හේතු වුණ සාධක මොනවාද මොහේ ඔ ඒ හරි ඒ ඒ භෞතික වශයෙන් ඒ මොහය ඇති වෙන්න බලපාපු භෞතික සාධක මොනවාද මගේ අපේ मगे कुटी सामान्य दोरा मे बरा मेके लोक के हारी हुआ මම මේක පොලිෂ් කරලා තියෙනවා මේ වගේ දොරක් මගේ කුටියට දාගත්තොත් නම් හොඳයි දැන් මොකද වෙන්නේ රාගයක් ඇති වෙනවා අන්න අර දොරට රාගයක් ඇති වුණා හොඳේ මම එච්චර දුර ගියේ නැහැද ඊට පස්සේ අයියෝ මේ මිනිස්සු මෙච්චර වියදම් කරලා මේ හදලා අර දොර පොලිෂ් කරලා නැහැ ලී දෙකක පොලිෂ් නැහැ අර අතන පැච් එක ඉතින් මේ මිනිස්සු මේක මේ අපරාධනේ සල්ලි දීලා තියන්නේ කියලා මට දේශයක් ඇති වෙනවා ඒ දෙක අතුරු ප්‍රතිඵල වගේ राग देश अतुर प्रतिपल मूल प्रतिपल मुखाद मोह දැකීම එහෙනම් මට රාග දේශ අයින් කරන්න උත්සාහ කරන එකද පොද රාග දේශ ඇති වෙන්න බලපාපු මෝහය නැති කරන එකද හොඳ මෝහය අයින් කරන්න ඔන්න දැන් යනවා අපි පොයින්ට් එක එතකොට මෝහය කියන්නේ මේ දොර දැකීමනේ මෝහ විඥානේ මේ දොර දැකීමේ මෝහ විඥාණය ඇතිවීම සඳහා බලපාපු හේතුව ඇහැ නේද එක හේතුවක් දොර අනික ඇහැ මෙන්න බුදුහාමුදුර කියනවා චක්කුංච පටිංච රූපේච උපචක්කු විඥාන අන්න චක්කු විඥානං ඇති වෙන්න බලපෑවේ ඇහැ සහ දොර ඝට්ටණය වීම නිසා ඒ චක්කු විඥානයට තමයි මම මේ රාග දේශ ඇති කරගන්නේ. ඒ වගේ පස්සේ වෙන වැඩ. ඉවට යන්න ඕනේ නැහැ දැන්. එහෙමනම් ඔබට මේ මෝහය ඇති වෙන්න බලපෑවේ ඇහැ නම්. මෝහය ඇති වෙන්න බලපෑවේ දොර නම්. ඔය පොත් ටික ඔක්කොම පැත්තකට දාලා මේ මං කියන්නේ සුනීතට කියලා හිතුවොත් මෙන්න මේ දොර දැකීමේ විඥාන ක්‍රියාවලිය නැතිකරන්න ඔබට කළ හැකි පහසුම සරලම ක්‍රමවේදය කුමක්ද? දොර දැකීමේ කැමර නමත් ගන්න. දොර දැක්කොත් මට විඥාන හැදෙයි. නොබලයින්ද? කොහොමද නොබලයින්නේ? කොහොමද නොබලයින්නේ? ඒ සාසරල විතර කරන්න බැහැ ඉතින් පහගෙන ඉන්න. හරියට හරි. ඕක කරන්න තියෙන එකම උපක්‍රමය මොකද්ද? ඇස් වහගෙන හිටියානම් මොකද්ද වෙන්නේ නැත්තේ? මට අවිද්‍යාව පහළ වෙන්නේ. මට මෝහය පහළ වෙන්නේ. මෝහය පහළ වුණේ මම මේ රූපෙ දෙස දැකපු නිසා. එහෙනම් මේ රූපයට ඇති වෙන රාග මේක තේරෙන්නේ නැහැ පුතේ. ඔව් දැන් මේකයි මම කර දික්තිගතලා ඉන්නට මේක තේරෙන්නේ. මේ රාග දේශ ඇති වෙන්නේ දොර දැක්කට පස්සේ නම් දොර දැකීම නිසා මට විඥානයක් හැදෙනවා නම් ඒ විඥානය මෝහන මෝහය නිසා තමයි රාග දේශ ඇති වෙන්නේ ඉතින් රාග දේශ නවත්තන්න මං දඟලන්න ඕනේ නැනේ මෝහයෙන්ම නැවතුවා නම් මේ කතා ඉවරයි නේද ඒක තමයි නාමයේ අපිට දැන්
භෞතික ජීවිතයේ දිගටම ගත කරන්න බැහැ නේ මම භෞතික ජීවිතේ පිළිබඳ නොබලා ඉඳලා නෝ අනහයි අහන්න නැතුව ඉඳලා එතකොට එහෙම අපිට මේ ලෞකික එදිනදා ජීවිතේ ගත කරන්න බැහැනේ හරි ඒක එහෙමම කියනවා ඒ ප්‍රශ්නේ හැමෝම තියෙනවා ඔයකට උත්තරේ එනවා දැන් දැන් මේක නොබලා ඉන්න එකනේ මම කරන්න ඕනේ නොබලා හිටියොත් දැන් මෝහය නැහැ කියන කවට පැහැදිලිද හරි භෞතික ජීවිතය කතා පොඩ්ඩක් අමතක කරමු හැබැයි දොර දැක්කේ නැත්තම් මට මෝහ විඥානයක් හැදෙන්නේ නැහැ කියන කවට පැහැදිලිද හරි ඒක විතරක් දැන් ගන්න ඊට පස්සේ අපට හෙන වෙන දැන් ඔන්න දැන් S2 වහගෙන හිටියොත් මේ දොර සම්බන්ධයෙන් මෝහ විඥානයක් හැදෙන්නේ නැහැ ඉස්සර ගන්න තේරුම් ගන්න හොඳයි දැන් ඊට පස්සේ මට ඇතිරන මේ සෝත විඥාන කියලා එක. සෝත විඥාන හැදෙන්නේ කොහොමද? කන. එතකොට දැන් මේ ෆෑන් එකේ හුලඟක් වගේ. ඒකම දැන් ඔයාට කෝල් එකක් එනවා. ඔය කෝල් එකක් ඇවිල්ලා ඔයාට කියනවා "ඔයා මාර මිනිහෙක් නේ. මේ මට එන්නම් කියලා පොරොන්දු වෙලා දැන් ඔයා මේ කෝ මෙතන නැහැ නේ." ඊට පස්සේ ඔයා කියනවා "මම මේ හම්දුර කෙනෙක් හම්බෙන්න ආවා." අර වෙන පිස්සුදෝල් දැන් මට මේ රුපියල් 50 දා පාඩුනේ තමයි ශාපු නැති නිසා දැන් ඔයාලට මොකද වෙන්නේ මේ හඳට ඔයාටත් දේශයක් ඇති වෙනවා මම මේ බුහම්මාරයෙන් මේ කතා කරගෙන බණ ටිකක් අහන්න ආවා මේ මෙහෙම මේ කතා කර ඔයාලට දැන් අන්න මේ හඳ නිසා ඔයාට මොකද වුනේ දේශයක් ඇති වුනේ නේද ඒක මොහට කිහින් කොල්ලක් වෙනවා නෝන කතා කරලා කියනවා මහත්තයා අර මේ 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 දවස් ටිකේ මට ඩිලේ වෙලා තිබ්බ චෙක් එකේ ලක්ෂ දෙකක් මේ රිලීස් වෙලා ඇවිල්ලා ඉතල දැන් මෙසේජ් එකක් ආවා. දැන් මොකද වෙන්නේ? අන්න ඒ හඬට රාගයක්. දැන් ඔය රාග දේශ ඇති වෙන්න කලින් ඔයාට හඬක් නේ එන්නේ. දැන් දැන් මේකට මෙවට දැන් රාග දේශ මොකක්වත් නැන්නේ දැන් මේ 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 සද්ද විතරනේ. දැන් මේ මේ ෆෑන් එකේ සද්දට අපිට රාග දේශයක් එන්නේ නැහනේ. අන්න ඒ හඬ ආවා. දැන් හැබැයි මේ හඬ ඇවිල්ලා දිගට මොයාට මේක නිකන් කරදරයක් නම් මම කියන එක ඇහෙන්නේ නැත්තම් මේ හඬ සම්බන්ධයෙන් දේශයක් එකක්. ඊට පස්සේ දැන් ඔයාට මේක දැන් වැඩි දැන් මේ ආපු වෙලාවේ දාඩිය තිබ්බා දැන් හොඳයි දැන් නම් මේ ෆෑන් එක වැඩක් නැහැ. නේද? දැන් අන්න එතකොට ආයෙත් දේශයක්. නැත්තම් අර පැත්තට කරකිනවා වගේම දිගට මගේ ඇඟටම වැදලා තියෙනවා නම් හොඳයි මේ. රාගයක්. හැබැයි මේ රාගය ඇති වුණේ ඔයාට හඬින්නේ. දේශය ඇති වුණ හඬන්නේ එතකොට ඔයාට මේ හඬ ඇහුනෙම නැත්තම් අන්න එහෙනම් මෝහයකුත් නැහැ රාගයකුත් නැහැ දේශයකුත් නැහැ අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරෝ කිව්වේ ඔබ මේ වැඩේ කරන්න ඕන නම් කොහෙද යන්නයි ඔයාට නිවන් දකින්න අන්න අරඤ්‍ය රුක්ක මූල විඤ්ඤාගාර මොකක් කරන්නද සතිපට්ඨානය කරන්න. තේරුණාද? එතකොට ඔබට සතිපට්ඨානය කරන්න ඕන නම් ඔබට ආනාපාන සතිය කරන්න ඕන නම් ආනාපාන හුස්ම දින එක එහෙම නෙමෙයි හඳේ බුදුහාමුදුරන්ගේ ආනාපාන සතිය නෙමෙයි පිටකේ තියෙන්නේ. ඔබට සතිපට්ඨානය ඒකනේ අපි දන්නේ. දැන් සතිපට්ඨාන සූත්‍රයයි ආනාපාන සති සූත්‍රයයි දෙකම පටන් ගන්නෙ අරඤ්‍ය ගතව රුක්ක මූල ගතව ශුන්‍යාගාර ගතව නිශීදති පල්ලංකං ආබුදිත්ත උජුංකාය පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත එහෙනම් මේ කය ඍජු කරගෙන හොඳ ඉරියව්වකට පත් වෙලා නිශ්ශබ්ද ප්‍රදේශයක දැන් අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියපුවාම ඒ නිශ්ශබ්දනේ දැන් අද අරඤ්‍ය නැහැ අද රුක්ක මූල නැහැ හරි අද ශුන්‍යාගාර නැහැ නමුත් මේ මේ කියන්නේ එදා තිබ්බ පරිසරය අනුඹ හුදකලා භූමියකට යා යුතුයි කියන අවවාදය මුලින්ම දීලා තියෙනවා. මොකක් කරන්නද? සතිපට්ඨාන. දැන් සතිපට්ඨානේනේ අපේ භාවනාව. එහෙනම් මේ භාවනා කරන්න යනකොට මේ තැනකට යන්න ඕනේ. මේ තැනකට ගිහිල්ලා ඔයා මොකද්ද මේ නැති කරන්නේ? ඇහැට දකින රූපයට මෝහය නැති කරන්න ඕනේ. මොකද්ද කරන්නේ? ඇස් දෙක පියා ගන්න. කනට එන ශබ්දේ නැති කරන්න බැරි නිසා ඔබ අනිවාර්යයෙන්ම හුදකලා භූමියකට යන්න ඕනේ. අන්න ශබ්ද නැහැ. දැන් ශබ්ද මෝහය ඉවරයි. ඔයා තොල් දෙක වහ ගන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? රස මෝහය ඉවරයි. ගන්ධ සුවඳ නැති පරිසරයක් සොයා ගන්න ඕනේ. ගාන මෝහය ඉවරයි. පරිසරය සෞම්‍ය විය යුතුයි. දැන් නිකම්ම හැමකෝ ඔයා දැකලා තියෙනවද කොහේ හරි ලංකාවේ
ඔය ගවේෂණය කරන අයට හම්බෙලා තියෙනවද නුවරඑළිය බණ්ඩාරවැල ගල්කුටිය? ගල්කුටි හම්බෙන්නේ කොයි? පුළුවන් නම් හොයලා බලලා කියන්න ඔය පැත්තට නිකන්. රහතන් වහන්සේලා හිටියයි කියලා ගල්කුටි තියෙනවද කියලා නුවරඑළිය බණ්ඩාරවැල? නෑ. කියන්නේ කතරගම තියෙන සෙල්ල කතරගම. ආන්න කතර තිස්සමහරා. සිතුල්පව් කියන්නේ මොන දිස්ත්‍රික්කයේද? හම්බන්තොට දිස්ත්‍රික්ක. හරි. ඒතර හම්බන්තොට දිස්ත්‍රික්ක කියන්නේ සීතලද උෂ්ණ කලාපය. ඊට පස්සේ අපට හම්බ වෙනවා අනුරාධපුරේ. ඊට පස්සේ අපට හම්බ වෙනවා රිටිගලි. හබරණ. නේද? දැන් එතකොට අනුරාධපුර දිස්ත්‍රික්ක කියන්නේ මොනද? වියලි කලා. ඊට පස්සේ අපට හම්බ වෙනවා මේ රජගල අම්පාර. නේද? මොන දිස්ත්‍රික්කයේද? අම්පාර කියන්නේ ඔව් එතකොට තමයි කුරුණෑගල හම්බ වෙනවා. කුරුණෑගල කියන්නේ උෂ්ණ දේශගුණයක් තියෙන නගර දිස්ත්‍රික්කයක් නේ. ඒක නේද? වන්නියකනේ කියන්නේ වන්නිය කියලා කියන්නේ ඉකවැරටි කියන්නේ වන්නිය කියලා අපි ඒක අහන. හරි? එතකොට වාරියපොළ, නිකවැරටි, කුබුග්ගැටේ, කුරුණෑගල ඉබ්බාග ඔක්කොම උෂ්ණ දේශගුණ. අන්න උෂ්ණ දේශගුණයේ තියෙනවා සෞම්‍ය වනාන්තරවල. රිටිගල ගත්තොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞම්‍ය වනාන්තරයක් ඇතුළේ තියෙනවා. නේ එතකොට දැන් අරංකැලේ ගත්තොත් අරංකැලේ කියන්නේ කුබුග්ගැටි. හරි? කුරුණෑගල. ඒක කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෞම්‍ය වනාන්තරයක්. එහෙනම් නිවන් දැකීම සඳහා අම්පාරේ රජගල කියන්නේ වියලි කලාපයේ සෞම්‍ය වනාන්තරයක්. එහෙනම් නිවන් දැකීම සඳහා එදා භාවිතා කරලා තියෙන්නේ වියලි කලාපයේ සෞම්‍ය වනාන්තර. එතකොට වියලි කලාපයේ සෞම්‍ය වනාන්තර කියලා කියන්නේ දැඩි උණුසුමත් නැති, දැඩි සීතලත් නැති සෞම්‍ය උෂ්ණත්වයක් තියෙන. එතකොට සෞම්‍ය උෂ්ණත්වයකදී අපට කාය විඥාන හැදෙන්නේ. කාය විඥාන හැදෙන්නේ උණුසුමෙන් සහ සීතලෙන්. ඉතින් දැන් මම දැන් අපේ යට යෝජනා කරන්නේ ඔබට දැන් කැලෑවහන්න බෑනේ. ඔබ AC එකක් හයි කරගන්න. AC එකේ පුළුවන් නේ අපට සෞම්‍ය හදාගන්න. මට ඕනේ 17ද මට ඕනේ 20ද ඒ මට අදාළ කරන උෂ්ණත්වය හදාගන්න. අන්න ඒ උෂ්ණත්වය හදාගෙන හිතපුවාම භාවනාවට කාය විඥාන හැදෙන්නේ. තේරෙනවද? දැන් මොකද එහෙනම් අපි කරේ? කැලේට ගියා සෝත විඥාන නැහැ. ඇස් දෙක පියාගත්තා චක්කු විඥාන නැහැ. දඳ සුවඳ නැහැ ගාන විඥාන නැහැ. එතකොට තොල් දෙක වහගත්තා ජීවහා විඥාන නැහැ. පරිසරය සෞම්‍යයි කාය විඥාන නැහැ. දැන් අපි නිවන් දකින්න විඥාන හයයිනේ බුදුහාමුදුරුවෝ නැති කරන්න කියන්නේ විඥාන නිරෝධා සංඛාර නිරෝධ. එතකොට දැන් සංඛාර නිරෝධ විඥාන නිරෝධ. එතකොට අපි සංඛාර ඇති වෙන මේ කියන්නේ ඔන්න එහෙනම් දැන් අපි දැන් පහක් වැහුවා. පහක් වහලා ඉන්නකොට එක ඉන්ද්‍රියක් විවෘතක්. මොන ඉන්ද්‍රියද? මන ඉන්ද්‍රිය. මන කියන්නේ මොලේ. මොලේට දැන් මතක් වෙනවා. මොනවද මතක් වෙන්නේ? අම්මා තාත්තා අයියා අක්කා නැන්දා මාමා දුව පුතා දේපල වාහන දේශපාලනය ඔක්කොම උළු වැඩනේ දැන්. කාගෙද මේ? සාමාන්‍ය පුතජනයාගේ. කැලේට ගියපු හාමුදුරු කෙනෙකුට බුදුහාමුදුරු කොහොමද යන්නේ කියලා. තුන් සිවුරයි පාත්‍රයේ විතරක් අරගෙන යනවා. සියල්ල අතහැරලා. දැන් සියල්ල අතහැරපු කෙනාට මතක් වෙන්න දෙයක් ඉතුරුද තව? අම්මා අතහැරලා එයා අම්ම ගැන කල්පනා කරන්න යන්නේ. බිරිඳ අතහැරලා, දරුවා අතහැරලා, දේපල අතහැරලා. රට්ටපාල කියලා සූත්‍රයක් තියෙනවා. රට්ටපාල කියන හාමුදුරුවෝ ඒ රට හිටපු ධනවත්ම කෝටිපතියගේ පුතා. මෙයාට රට්ටපාල කියලා නම දාලා තියෙන්නේ රටටම පාලනය කරන්න පුළුවන් ධනස්කන්ධයක් මෙයාගේ තාත්තට තියෙන හින්දා. ඉතින් දවසක් ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා මේ ආදර්ශ කතා නෝන ජතයුත්තයි ගන්න ඕන කතා ඔක්කොම බොරු. දැන් අර ආදර්ශ කතා ඒ හාමුදුරු ගැන ඇත්තමයි කියලා ඇත්ත නෙමෙයි. අර මිනි අබ අඟුලිමාල මනුෂ්‍ය ඝාතන දහහක් කරනකම් ඒ රටේ පාලකෙක් හිටියේ නැහැ. අද වගේ හිටියයි කියන්නක ප්‍රභාකරන් වගේ. නමුත් මේ ප්‍රභාකරන්ට මොනවද තිබ්බේ නැත්තේ? ඈ මිනිහට සුසයිඩ් බෝම්බ්ස් ලපින් හිටියා,
එතකොට මිනිහාට ජෙට් තිබුණා, ප්ලේන් තිබ්බා, චොපර් තිබ්බා, ලෝකේ දියුණුම අවියහවිද තිබ්බා. ඒ නිසානේ මිනිහා අල්ලන්න බැරුවනේ. දැන් අඟලිමාලත් මොකද තිබුණේ? එක කඩුවා. දැන් ගමේ කොල්ලෝ 10 දෙනෙක් පොලු කෑලි 10ක් අරගෙන ගියා නම් මේක වල්ලන්න බැයිද? එහෙම පුළුවන් නේද? කතා තියෙන. ඒකෙන් කියන්නේ මනුස්ස ඝාතන 1000ක් මැරීගෙන ආවත් කල්යාණ මිත්‍ර ඇසුරකින් නිවන් දකින්න ඔයාලට කිසිම බාධාවක් නැහැ කියන කතාපුවත කියන්නේ. ඔබේ වෘත්තිය මොකක් වුණත් කමන්නේ අම්බපාලි ගණිකාව. ඒ කාලෙත් මේ සමාජයේ හිටපු පහත්ම රැකියා කිහිපයක්නේ කසල සෝදන එකයි ගණිකා වෘත්තිය. එතකොට දැන් මේ මේ කසල සෝදන කෙනායි ගණිකාවයි දෙන්නම සෝහන් වුණා. ඒක වෘත්තිය මේකට අදාළ වෙන්නේ නැහැ. එතකොට දහමක් අදාළ වෙන්නේ නැහැ. නෑ 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 මේ 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 ටෙක්නොලොජි එක හදන්න විතරයි ඕනේ. ඔයා විශ්වාස කරන්නේ දැම්මට මේ ඔයාට තයි භාගයට කලින් කතා කරා මුස්ලිම් අම්මා කෙනෙක්. අනේ 92 ඉඳලා ඉතුවා බුදුදහම අහන්නේ. ඒක එක්කෙනාගේ නම් කිව්වා. දැන් මාස 6ක් තිස්සේ මගේ බණ අහනවායි කිව්වා. හැබැයි ඉතින් මහත්තයා ඒ මුස්ලිම් දහමේ ඉදිරියටම කැලණිය පැත්තේ ඉදිරියටම ගියපු කෙනෙක් කිව්වා. ඉතින් පොරෙන්ලු මේ අහන්නේ. ඔය පන්ති වලට යනවායි කියලා ටීචර් කෙනෙක් ප්‍රයිවට් ස්කූල් එකක. මේ මේ දැන් වයසයි 74ක් කියලා. එතකොට ඔය ටියුෂන් කරන්න යනවායි කියලා ඉතුවා ගිහිල්ලා බණ අහන්නේ. දැන් මේ මහත්තයා ඉන්න වෙලාවේ ඉතින් හෑන්ඩ් ෆ්‍රී ගහගෙන ඉන්ටර්නෙට් යනවා වගේ කෝ මගේ බණ අහන්නේ. දැන් මුස්ලිම් අම්මා අවුරුදු 74. දැන් මේකට මේ ආගම් කුල ගෝත්‍ර මොකද නැහැ. අධ්‍යාපන සිස්ටම් වැඩකුත් නැහැ. වයස වැඩකුත් නැහැ. දැන් අවුරුදු 7 විසාක මේක අහගෙන තියෙනවානේ. එහෙනම් අවුරුදු 7ක් කියලා කියන්නේ දා කසාද බඳිනවා 14යි නේ. දැන් අද කසාද බඳින වයස අවුරුදු 30යි. ඒ කියන්නේ අවුරුදු 15 වෙලා නැට මේක තේරෙනවා. මේක ඉතර ලොකු දෙයක් නේ. එතකොට එහෙමනම් දැන් ඉන්ද්‍රියන් පහක්ම සංවරයිනේ. දැන් අපට අසංවර ඉන්ද්‍රිය තමයි මොලේට මතක් වෙනවා. දැන් මේ සියල්ල අතර රටපාල හාමුදුරුවෝ කියන්නේ ඒ රට හිටපු රජුරවන්ටත් දෙවෙනි ධනස්කන්ධයක් තිබ්බ ළමයා. ඊට පස්සේ මෙයා ඔක්කොම අතහැරලා යනවා. මෙයාට මොකක් මතක් වෙන්නේ නැහැ. තාත්තලා පණිවිඩ යවනවා. සෑහෙන මේ විප්ලවයක් කරලා තමයි මෙයා නොකානෝ බිඳලා තමයි කැමතිලා තියෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා ඔයා යන්න අපිට පේන තැනක ඉඳයි කියලා. ඉතින් කොහොම හරි දවසක් මේ පින්දපාතේ දීගට එනකොට මේ මේ ගේ ඉස්සරහින් යනවා. යනකොට දැන් මේ තාත්තට අඳුන ගන්න බැරි වෙලා වැඩකාර ළමයා දැන් අරගෙන යනවලු ඉඳුල් ටික විසි කරා. ඒ ඉඳුල් ටික විසි කරන්න යනකොට මේ හාමුදුරුවෝ මට දාන තුට්ටක් දෙන්න කියලා ඉඳුල් ඉඳුල් ටිකක් දුන්නා. දැන් රටේම ධනපතියාගේ පුතාගේ ගෙදර ඉස්සරහින් යනකොට ඉඳුල් ටික තමයි මේ ආහාරයට ගන්න කතාවක්. නමුත් ඒක කියන්නේ අතහැරියා නම් එහෙම වෙන්නේ නැත්තම් ආ මේ මගේ ගෙදර මේක අත දාන්න ඇති මේ දවස්වල හොඳට කන්න එහෙමයි වෙන්න බෑ. අන්න අර සියල්ල අතහැරලා මේ 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 ගියපු කෙනාට දැන් ආය මතක් වෙන්න මොකුත් නැහැ. දැන් මම පැවිදි වෙනකොට මීට අවුරුදු 19කට කලින් මගේ පඩිය ලක්ෂ 3000යි. එදෙන් ඒක හැන්නේ මීට අවුරුදු 19කට කලින් ලක්ෂ 3000 පඩියක් තිබුණා. දැන් ලංකාවෙත් මම ලක්ෂ 50කට මාසෙකට ඒ කාලේ හොයුවා මගේ වෘත්තියට. දැන් ඒ නිසා දැන් ආය මම මේ දැන් ඒකට ඔක්කොම අතහැරලානේ දැන් ආයි දැන් වෘත්තියේ ගුරුවරේ. මේ 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 ටියුෂන් කරා හන්දා. එතකොට මේ 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 එහෙම මේ මේ අතහැරලා දැන් ඉතින් රුපියල් 5000ක් අරගෙන තමයි ආවේ. අපි හිතුවා ඉතින් එහෙම මේ මේ පුරුහන් වෙයි කියලා. දැන් ඉතින් බෙහෙත් ටික ගන්න ඉල්ලන්නේ. මාසෙකට 40000ක් විතර නම් බෙහෙත් වලට. හොඳේ ඊට පස්සේ ආමුද ඉන්ටර්නෙට්. හොඳේ දැන් අරවා මේවා දැන් ඔය කටියට රෙකෝඩ් කරන්න, CD ගහන්න, පොත් ගහන්න. ඉතින් ඔව කරනකොට දැන් ඉතින් අර දැන් කාගෙන් හරි ඉල්ලා තමයි මම කරන්නේ. දැන් ඒක කරා ඒක ඉවර කරා. මම කියන්නේ දැන් අරගෙන පසුතැවිලි වෙවි, ලැතැවිලි ඇතිවි එහෙම එකක් නැහැ. දැන් ඒ කාලේ හොඳ වාහන තිබ්ලා ගියා. දැන් ඉතින් ඔය බස් එකේ ඉන්නලා යනවා, ත්‍රී වීල් එකේ යනවා, පයින් යනවා. දැන් එහෙම වුණාට පස්සේ අපට එහෙම පුරුහන් වෙන්න ඕනේ. තේරෙනවද? දැන් එහෙනම් කැලේට ගිහිල්ලා මේ මතක් නොවන කෙනෙකුට විතරයි නිවන් දකින්න පුළුවන්. එහෙනම් මම ජීවිතේ ගත කරන ගමන් නිවන් දකින්න පුළුවන්, රෝවන් ඵලයට පත් වෙන්න පුළුවන්. ඒක
නිශ්ශබ්ද ප්‍රදේශයකට හුදකලා වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. එතකොට මේ කාරණා දෙක තමයි මූලික. ඒ වගේම තමයි සියල්ල අතහැරපු කෙනෙක් වෙන්න ඕන. එතකොට සියල්ල අතහැරපු කෙනාට මතක් වෙන්න දෙයක් නැහැ නේ. එතකොට මේ අරෝය දිවට රස හැමත ස්පර්ශ ඊවා මේ නිකන් ගණන් ගන්න ඕන නැති දේවල් මේ තුන තමයි ප්‍රධානම. ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. හුදකලාවේ තනියම ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මතක් වෙන්න දෙයක් නැති කෙනෙක් වෙන්න ඕනේ. අනිත් ඒවා වැඩක් නැහැ. දිවට රස හැමත ස්පර්ශ මොලේ ඒවා වැඩක් නැහැ. ඒව නිකන් මේ අර කියන්න ඕන වටයි කියලා කියන්නේ. මේ තුන තමයි ප්‍රමුඛ. එතකොට මේ තුන කරන්න පුළුවන් කෙනා තමයි ඒ කාලයේ රහත්ල පිරුණම් පෑවයි කියලා කියන්නේ. හරිද? නමුත් ඔන්න දැන් ඔයාගේ ප්‍රශ්නට එනවා. බුද්ධ සාහිත්‍යයට අනුව ඔය ජාතක කතා හරි මොනවට හරි අනුව මට පෙන්වන්න ඔයා අහලා තියෙන ගිහියෝ පිරුණම් පාපු අය. පුක්කුසාත කියන්නේ අර බුදුහාමුදුරන්ට අර අර හම්බුනේ එක්කනනේ මගදී අර අර සන්තතියම ඔය දෙන්න ඇරෙන්න වෙන බුද්ධ සාහිත්‍යයවත් නැහැ ගිහිය පිරුණම් පාපු. දැන් මේ දෙන්නට මොකද උනේ? මහමග හමු වෙලා මහමගම පිරුණම් පෑවා. අය ගෙදරට ගියේ නැහැ. ඒ නිසා තමයි ගිහි ජීවිතයේ ගත කරමින් පිරුණම් පාන්න බෑ කියලා බුද්ධ සාහිත්‍යයේ තියෙන්නේ. හැබැයි ඒක එහෙම කිව්වට ඒක එහෙමම නැහැ. මේ මම කියන ක්‍රමයට ගත්ත. දැන් ඔබතුමා ගිහි ජීවිතේ ගත කරනවානේ. ගිහි ජීවිතේ ගත කරනකොට ඔබතුමාට තියෙනවා දවසට පැය 24ක්. මේ දවසට පැය 24න් ඔය දැන් අපි ගත්තොත් එහෙම දවසට පැය 24යි. එතකොට දවසට පැය 24යි. එතකොට පැය 24ක් කියන්නේ විනාඩි කීයක්ද? විනාඩි 24 වැඩි කිරීම 60 නේද? වැඩි කිරීම 60 වුණාම 1440යි. ඒක වැඩි කිරීම ආයෙත් 60. එතකොට ඔයාට තියෙනවා දවසකට තප්පර 86400. ඕකනේ පැය 24. මෙයා මේක දැන් විනාශම කරලා දාලා තියෙනවා. එතකොට මේ ඔයාට මේ 86400 එක ඔයා නිවනට තප්පර කීයක් වෙන් කරනවද? ලෞකික ජීවිතේ කොච්චර ප්‍රමාණයක් වැය කරනවද? මේකෙන් තමයි තියෙන්නේ. භික්ෂුවක් ගත්තොත් මේ 86400 එක වෙන වැඩක් නැහැ මෙයාට. මෙයාට ආහාර ටික ගන්න පින්ඩ පාත යනවා නම් ඒකට ඔය වැසිකිලි කැසිකිලි යනවා නම් එහෙම ඇඳුම් ටික හොදා ගන්නවා නම් එහෙම ඔය මොනවා හරි වතක් කරනවා නම් ඉන්න තැන අතිපතු ගා ගන්නවා නම් හැරෙන්න මෙයා මේ 86400 න් වැඩිම ප්‍රමාණයක් මෙයා ඉන්න ඕනේ. කොහෙද? මෙයා නිවනේ ඉන්න ඕනේ. නිවන කියන්නේ මොකේද? අර සිතුවිලි හදන්න නැතුව ඉන්න ඕනේ. විඥාන හදන්න නැතුව ඉන්න ඕනේ. ඒකනේ මෙයාගේ කාර්යය. ඒ ඔබතුමන්ලා අපට මේ වැඩේ කරන්න නිසා තමයි උභහන්සලා උයන්න එපා. අපි දාන දෙන්න. උභහන්සලා සල්ලි හොයන්න එපා. අපි අඳිනේ කරන් දෙන්න. උභහන්සලා සල්ලි හොයන්න අපි බෙහෙත් ටිකක් කරන් දෙන්න. උභහන්සලා මහන්සි වෙන්න එපා. අපි ඉන්න තැනකුත් හදලා දෙන්න. දැන් මේකනේ අපිට ඕනර් කරන ටික. මේකනේ අපි සිව්පස්සේ කියලා ගන්න. මේ සිව්පස්සේ ඔබතුමන්ලා අපට දෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. නැත්තම් විඥාන හදනවා. දැන් හෙට දවස ගැන ඕගොල්ලෝ මවන්නේ දැයි සිහින් ප්ලෑන් කරන්නේ නැහැ. හෙට දවසේ ආදායම ගැන, හෙට දවසේ තියෙන යුතුකම් ගැන, වගකීම් ගැන, ඉන්ෂුරන්ස්, තෙල් ගහන, සිමෙන්ති මිල, අරවා මේවා කීයක් ඔලිය වැඩද? මේ දවස්වල ඔය සිමෙන්ති නෑ මිනිස්සුන්ට. ඒවා හිතන්නේ ගෑස් නෑ මිනිස්සුන්ට, කිරිපිටි නෑ මිනිස්සුන්ට, සීනි නෑ මිනිස්සුන්ට. දැන් මිනිස්සු ඕවා ප්ලෑන් කරන්නේ.
අපිට එහෙම කරන්නේ නැහැ. අපිට සිනිති ඕනෙත් නැහැ. සිනිති ඒකල ඕනෙත් නැහැ. කවුරු හරි ණය වෙලා හරි ගෙනත් දෙනවා. අපිට හිතන්න දෙයක් නැහැ. ඒ නිසා අපට හිතන්න අපට විඥාන හදන්න තියෙන කාලච්ඡේ දාඩු. අපි ඉන්නෙම විඥාන හදන්න නැති එතකොට අපි විඥාන හදන්න නැති ඉන්න ප්‍රමාණය වැඩි. ඔය බොල්ලෝ විඥාන හදන ප්‍රමාණය වැඩි. දැන් උර නිවනට සමාන නිවනට ලං වෙන්නේ ගිහි අයද පැවිදි අයද? මකෙන් නිවන් දකින්න පැවිදි වුණා. හොඳේ දැන් ඔයගොල්ලන්ට වැඩිය වැඩ වැඩි අනේ සාමුදුරුවෝ. මොකද නිවන් දකින්න ගියා නම් රස්සා කරන්න බෑ. දැන් බුදුදහම විකෘති කරන්නේ අපි නෙමෙයි බුදුදහම විකෘති කරන රාජ්‍ය අනුග්‍රහයි. සාමුදුරුවෝ කනේ රස්සා කරනවා නම් ඔහු ගියද පැවිද්දද? ඒක තම තමන් තීන්දුව කරන්නේ. ව්‍යාපාර කරනවා නම් එතකොට දැන් පැවිද්දයින්න ඕනේ. සිව්පසයෙන් විතරයි නින්න ඕනේ. එතකොට දැන් බුදුදහම විකෘති කරනවා කියලා අපිට කෑ ගහනවා. ඒකයි අර මේ පාතකම ඥානේශ්වර හාමුදුරුව අර ත්‍රිපිටක සංරක්ෂණ පනතට ගිහිල්ලා උන්වහන්සේ බලෙන් වගේ මම දැක්ක මයික් එක අරගෙන කතා කළා. කතා කරලා කිව්වා මේ හරියටම විනය පෙරළුවොත් අද ලංකාවේ එක සංඝයෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා. විනය ගැන කතා කරන්න එපායි කිව්වා. විනයට සාපේක්ෂකව භික්ෂුවක් ඉන්න බෑ ලංකාවේ. ඒ තරම් විනය විරෝධී වැඩ කරන්නේ. ඉතින් මේ නිසා අන්නාර හුදකලා වෙලා ඉන්න භික්ෂුවක් දවසේ මේ 86,400ක් තප්පර වලින් වැඩිම කාලයක් විඥාන හදන්නේ නැති වෙන්නේ. එතකොට ඔබතුමන්ලා විඥාන හදන වැඩේ නේ කරන්නේ. දැන් ඔබතුමාට පුළුවන් මේක මේ තට්ටේවත්, සිවුරවත්, ඇඳුමවත්, කුලයවත්, රටවත් නෙමෙයි වැදගත් වෙන්නේ. ඒකයි මම කිව්වේ කාන්තාවන්ට බුදු වෙන්න බැහැ කියන එක ඒක හදාගත්තේ. බුද්ධ කියන්නේ අවබෝධය. මේ පුජ්‍යලයක් බුදු වෙන්නේ නැහැ. පුජ්‍යලයක් රහත් වෙන්නේ නැහැ. සිතක් රහත් වෙන්නේ. සිතක් රහත් වෙන්නේ. සිතක් බුදු වෙන්නේ. ඒව නෙවතු මේ පුජ්‍යලෝ නෙමෙයි. ද පුජ්‍යලෝ කාගෙත් එකයි. එකම ශරීරේ නේ තියෙන්නේ. එතකොට මේ සිත රහත් කරන එකට, සිත නිරෝධ කරන එකට අවශ්‍ය වෙන්නේ ඒ මොහොතේ ඔබ කොච්චර වගකීම් වලින් අඩුයිද? ඒ මොහොතේ ඔබ කොච්චර හිතන ප්‍රමාණයෙන් අඩුයි. එතකොට ඔබතුමාට පුළුවන් නම් මේ 86,400 අඩුම තරමේ 5000ක් තප්පර. තප්පර 5000ක්. එතකොට තප්පර 5000ක් කියලා කියන්නේ දල වශයෙන් අපි ගත්තොත් එතකොට තප්පර 5000යි. තප්පර 5000 බෙදීම 60 නෑ ඒක හරියුම. එතකොට මේ තප්පර 5000ක්. ඔයාලට දැන් තප්පර දැන් 86,400ක් නෙමෙයි. එතකොට මේ තප්පර 86,400න් අර තප්පර 5000 අපිට පැය දෙකක් කියන්නේ. ඔහට පැය දෙකක් මේ වැඩේ කරන්න පුළුවන් නම්. හොඳේ. දැන් මේ මාසේ ඔබතුමා ප්ලෑන් කරනවා පැය දෙක ගානේ මං කරනවාද? දැන් අපේ කරන අය දැන් එක මහත්යෙක් ඉන්නවා මේ සතියට තියෙන්නේ පැය 168යි. හොඳේ. ඒ මහත්තයා පැය 59 පැය 50 කරනවා. තව රාජකාරී කරන ළමයෙක් ඉන්නවා රත්නපුරේ. නිවාස සංවර්ධන අධිකාරියේ වැඩ කරන ළමයි. එයා පැය 50 කරනවා. මම රාජකාරී කරන ගමන් පැය 168න් පැය 50ක් මේක කරනවායි කියන්නේ. ඒ අනිත් කැපකිරේ දැන් මගේ හැමෝම ටයිම් ටේබල් දීලා ඔක්කොම කරලා කියන හැමෝම දැන් පැය 4-5 කරගෙන යනවා දවසට. ඒකර ඔබතුමාට පුළුවන් නම් පැය 2ක් මේක කරන්න. අන්න ඒ පැමේ මේ 86,400න් තප්පරයකනේ ඔබතුමා මැරෙන්නේ. තේරුණා? එතකොට ඒ තප්පරේ ඔය පැය දෙකෙන් එකක වුණොත් ඔබ පිරුණම් පානවද නැද්ද? පිරුණම් පානවා. දැන් එහෙම නැතුව මේ ගිහි ජීවිතේ ගත කරමින් නිවන් දකින්න පුළුවන් කියන කතාව ප්‍රායෝගික නේ. ඒ විතර බුදු කෙනෙක් වුණත් එහෙමයි, රහතන් වහන්සේ කෙනෙක් වුණත් එහෙමයි. ඒකයි මගේ ඉතින් මට තර්කයක එහෙම ස්ථිර ඵලයට පත් වෙන. දැන් බුදුහාමුදුරුවෝ දානෙ ගන්නකොට, බුදුහාමුදුරුවෝ බණ කියනකොට විඥානය හැදෙනවද නැද්ද? හැදෙනවා. ඉතින් ඕක පොතේ තියෙන ක්‍රියාසිත් කියලා. ක්‍රියාසිත් වලින් කොහොමද බණ කියන්නේ? ඕකනේ දැන් මට තියෙන චෝදනා දෙක ඕකනේ.
එකක් තමයි මේ මෝහය ගැන විස්තර කරනවා අනිත් එක මේ මම මාතෘකාව දෙන කතා කරන්නේ නැහැ හොඳයි එතකොට දැන් මේ 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 ඇත්ත කතාව ඒක මේක ත්‍රිපිටකයේ හැම තැනම තියෙන නිරෝධ සමාපත්තියට සමවැදීලා පිරුණුවම් තාවක් ගැල තමයි හතන්න හොයන්න බලන්න නිරෝධ සමාපත්තියට සමවැදීලා නැහැයි කියලා කවුරු හරි පිරුණුවම් තාවයි කියලා ඔය තියෙන සාහිත්‍ය ත්‍රිපිටකේවත් තියෙනවද නැහැ හැම තැනම තියෙන නිරෝධ සමාපත්තියට සමවැදීලා ඒ නිරෝධයට සමවැදින්න ඕන අපිට තමයි මේ ධ්‍යාන භාවනාව ගන්න. මම කියන්නේ මේක වැරදි. ධ්‍යාන භාවනාව කියන්නේ බුදුදහම එකක් නෙමෙයි. ඉතින් නිරෝධයට සම්බන්ධ කරන සාමාන්‍ය වෙනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. එදේ මොකද්ද නිරෝධය කියන්නේ? වෙනදක වහරක හාමුදුරුවෝ කියනපු වචනයක්. එහෙමයි. අන්න දැන් කියනවා මීවලපණනි හාමුදුරුවෝ ඉන්ටර්නෙට් එකේ කියනවා එයා ඉන්නේ අසඤ්ඤතලේ කියලා වහරක හාමුදුරුවෝ. එහෙමයි. මම දැක්ක වහරක හාමුදුරුවෝ තකොඩින ගත්ත ඇති. වහරක හාමුදුරුවෝ ඉන්නේ අසඤ්ඤතලේ කියලා මීවලපණනි හාමුදුරුවෝ කියනවා. මේල මහරක හාමුදුරුවෝ ඉන්න කාලේ කිව්වා සහ ඔය දැන් ඉන්න වලසමුල යබේ කියලා හාමුදුරුවෝ කෙනෙක් දැන් මගේ මේ භාවනාවට අසඤ්ඤ තල වලට යනවා කියලා කියන්නේ. ඒකද ඒගොල්ලෝ කියන්නේ මේ ධ්‍යාන කියන්නේ ධ්‍යාන බුදුදහමේ නෑ. බුදුහා බුදුදහම කියන්නේ නිරෝධය. එතකොට ඔය වචන විතර නිරෝධේ නැති වෙලාවේ මරණක් කෙනෙක් අනිවාර්යයෙන්ම ආයෙපදිනවා. මේ සයන්ස් එකක් මේ. දැන් අපි නිරෝධයේම ඉන්නම කෙනෙක් විතරයි නිරෝධයේම ඉන්න කෙනෙක් නැවති ඉපදෙන්නේ නැහැ. නැවති ඉපදෙන්නේ නැහැ කියලා කියන්නේ ඉස්සෙල්ලම අපි ගන්නකොට නැවති ඉපදෙනවා කියන්නේ මොකක්ද කියලා. නේද? නැවති ඉපදෙනවා කියන එකනේ අපි දාර ඔබතුමනේ කතා කරේ මාතේ. ඔව් ඊර. ඊර නේද? එතකොට මේ මේ දැන් මෙන්න මේ 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 අපි ඉපදෙන්නේ මොකක්ද කියලා හිතාගන්නට. එතකොට මේ ඉපදෙන්නේ විඥානය. අපි විඥාන හදන්නේ මේ ඉන්ද්‍රයන් හැට ගෝචර අරමුණු වලින්නේ. එතකොට විඥානයක් හදන එක තමයි අපි කරන්නේ. සිතුවිල්ලක් හදන එකනේ. එතකොට අපි මරණාසන්න මොහොතේ වෙන්නේ මෙන්න මේ විඥානයේ එළියට යනවා. මේකනේ ඇස්ට්‍රල් බොඩි කියන්නේ. එතකොට මෙන්න මේ විඥානයේ එළියට ගියපුවාම මේ විඥානයේ ස්වභාවයට ආවේණික වුණු මෞකසික යුක්තාණුවක් කොහේ හරි තියෙනවා නම් ඒ මොහොතට. ඒ මොහොතේ නෑ මේක ඇත්තටම ඔක අන්තරාභවය කියලා එකක් තියෙනවා. ඒක මමයි මේ මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවයි මේ හේම්පිරි ඥානසිය හාමුදුරුවයි රැඳ වෙන මේ තේරවාදී ධර්මයේ ඉන්න කිසියෙක් මේක පිළිගන්නේ නැහැ. හරි? අපි තුන්දෙනා විතරයි මේක පිළිගන්නේ. ඉතින් ඒ හාමුදුරුවන් ගෝලෙවත් මේක පිළිගන්නේ නැහැ. දැන් මට වැඩිපුරම රත්නපුරේ විරුද්ධ වෙන්න හේම්පිරි ඥානසිය හාමුදුරුවන්ගේ ගෝල නම. හරි? දැන් මේ මම මේ කියන්නේ ආගේ ගුරුවරයාගේ තියරි එක මම කියන්නේ. ඒකට ඒගොල්ලෝ විරුද්ධයි කියන්නේ. මේ මේ අන්තරාභවයක් තියෙනවායි කියලා තමයි මම කියන්නේ. බුදු මේ හේම ඥානසම්බුදු අන්තිම ධර්ම දේශනාව මම වෙනම බණක් ලෙසම කිව්වා. මේ ළඟදිත් ඒ බණ කිව්වා. අන්තිම ගුවන්විදුලි ධර්ම දේශනාවේ මේක එහෙමම කියනවා. අන්තරාභවය තියෙනවායි. එතකොට මෙතනින් යන විඥානයේ ශක්තියට අනුව යම් මෞකසක යුක්තාණුවකට මේ එනර්ජි එක සම්බන්ධ වෙනවා. මේ සයන්ස් එක. ඔයාගෙත් හැදෙනවා මුස්ලිම් මිනිස්සුගෙත් හැදෙනවා ජර්මන් කාර්යගෙත් හැදෙනවා පූසගෙත් හැදෙනවා මීයාගෙත් හැදෙනවා හැම ලෝකේ සත්‍යයකටම හැම ශරණයකම විඥානය හැදෙනවා. විඥානයේ Nirodhe samapatti ඉන්න වෙලාවේ විඥානය හැදෙන්නේ නැති නිසා ඒ වෙලාවේ මරුණොත් ඒ වෙලාවේ මරුණොත් ඉපදෙන්නේ නැහැ. ඉවෙන්නේ නැති නේද? දැන් තේරුණා. මෙතන සයන්ස් තියෙනවා. දැන් මේක අර අරකට සම්බන්ධ කරොත් ඉවරයි. අර ත්‍රිපිටක පොත් වලටයි අර උඩින් ගියපේවයි කී අර අංගමේ මේ ඉපදුන දවසේ ඇවිද්දේවයි කතා ඒ වගේ නේද? සාමාන්‍යයෙන් දැන් ළඩ වෙලා අතනීප වෙලා ඉන්න අවස්ථාවකදී අපි මේ මරණොත් එතකොට සාමාන්‍ය තත්ත්වයේ අර විඥානයේ සකස් වෙච්ච විදිහටම නැවත උප්පත්තිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ හදලා දීච්ච ඉත ඉස්සල්ලාව පිහි විකල් වෙන ඉස්සල්ලා දීච්ච විඥානය අන්න හරි. ඒකට අන්න අපි විඥානය පිටතර යනවා. ඒක කොහේ හරි ගිහිල්ලා පිහිදලා මේ තියෙන එනර්ජිද අපි දැන් 31 කලයක් කියලා නේ කියන්නේ. එතකොට ලෝකේ ඉන්නවනේ දැන් මාළු වර්ග කීයක් ඉන්නවද? කුරුළු වර්ග කීයක් ඉන්නවද? මේ අපි හැම තප්පරයකටම ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. දැන් මේ මගේ ভাইබ්‍රේෂන් එකට අනුව තමයි මගේ විඥානය කොතෙන්ටද යන්නේ කියලා තීන්දුවේ. මගේ විඥානය මගේ ভাইබ්‍රේෂන් එක බොහොම රළුනා. ඒ රළු ভাইබ්‍රේෂන් එකට තියෙන්නම තිරිසක්. ප්‍රේත, යක්ෂ, භූත ඒ වට තමයි මේක යන්නේ. එතකොට මගේ ভাইබ්‍රේෂන් එක සියුම්නා. මොනේ ගාක් සියුම්නා අන්න මම යනවා බ්‍රහ්ම දිව්‍ය කියලා. මගේ විඥානයේ මධ්‍යස්තන. මං එනවා නැවත මනුස්ස වර්ගයට. එතකොට මේ විඥානයේ ভাইබ්‍රේෂන් එකට අනුව තමයි මගේ මේ අර යුක්තාණු තීන්දුවේ.
මෞකසමයි කියන්නේ යුක්තාණුවනි මෞකසමයි කියන්නේ ඒතර මෙතන තියෙන්නේ බොහොම රළුවේ සක්නා දැන් අර විහෙර විහාර 84000 යුක්තාණුවර තමයි විඥානේ බහගන්නේ විස්තන්නට බහගන්නේ ඒකයි මම මේක කියන්නේ පිස්සු ගන්න එක විතරයි අපි හරුණා ඒ මිනිස්සු හැරි ශ්‍රේෂ්ඨයි ඒතේ නමුත් මේක වෙලා තියෙන්නේ अवबोधे සම්මාදිට්ඨිය මේ නිවන දකින්න යථාර්ථය කියන්නේ මේ විඥානයක් නැති වුණොත් පරිනිර්වාණයට පත් වෙනවා විඥානයක් හැදුනොත් උපතකට ලක් වෙනවා ඔච්චරයි අහගන්න සෝතාපන්න කියන්නේ ඔය පොඩ්ඩ ඔය පොඩ්ඩ අහගන්න කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්න එතන ඒ නිසා තමයි බුදුහාම කියන්නේ කල්යාණ මිත්‍රයාගෙන් තමයි සෝතාපන්න එතකොට वाइब्रेशन දැන් ඔයා මට අර චක්කු විඥානේ හැදුනා ඒක මෝහයක් නම් ඒ මෝහයට ජවන් හතක් යනවා එතකොට චක්කු විඥානයක් හැදුනා ඒක දේසේ නම් දේසේට ජවන් හතක් යනවා චක්කු විඥානේ හැදුනා රාගේ නම් රාගෙට ජවන් හතක් යනවා එතකොට මේ ජවන් හතක් ගියාට පස්සේ මේ ජවන් හතක් ගියාට පස්සේ තමයි උප්පත්ති ඇති වෙන්නේ ඒකයි මේකට අපි කියනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන චුති උප්පත්ති හොඳ ඊට පස්සේ තමයි ඇති වෙන්නේ එතකොට මේ ජවන් හතක් ගියාට පස්සේ අටවෙනියට භවයක් ඇති වෙනවා අටවෙනියට ආත්මයක් ඇති වෙනවා මෙතනින් සෝතාපන්න කෙනා සෝතාපන්න කියන්නේ මොකද්ද මේ මෙතන දැන් මෙන්න මේක මෙයා ශුන්‍ය කරනවා එතකොට මේ ශුන්‍ය කරපු කෙනාගේ ජවන් හත නැත්තම් එයාට මොකද්ද නැත්තේ අටවෙනි භවයක් නැහැ නතේ බවන් අට්ටමං ආදී අන්තික මේ චිත්ත වීදී එක කතාවක් කතාවනේ ආත්ම හතක් නෙමෙයි මොනනම් කිසි ආත්ම කියලාත් නෑ දැන් නා බව බව කියලා කියන්නේ බව බව කියන්නේ ෂණ කියන එක බවය කියලා කියන්නේ බවය නෙමෙයි බව බව කියලා කියන්නේ බවය කියවත් උප්පත්තිය බව බව කියන්නේ මේ 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 මේවට අපි කියන්නේ මේ මේ බව එකක් මේ මේ බව 17ක් නෙ තියෙන්නේ ඒකට අපි ජීවත් වෙනවායි කියන්නේ අපි මේ බව කෝටි ගණනක් තමයි අපි ඉන්නේ अवबोध कर ඒ කියන්නේ යා එවන කරන්නේ ඒ ටික ඔක්කොම නැහැ. එතකොට ඒව නැතිව ඉන්නකොට ඔන්න දැන් ටිකක් වෙලා මම විනාඩි 5ක් විතර යනකොට මගේ තිබ්බ දැන් අර කාමරාග කියන ඒවා ටිකක් අඩු වෙනවා දැන්. මේ භවනාවේ ඉන්නකොට දැන්. සක්කායදිට විචිකිච්ඡා සීලබ්බද පරාමාස. කාමරාග. ඔන්න කාමයයි රාගයයි මගේ ටිකක් දැන් අඩු වෙනවා. දැන් මේ ටිකක් වෙලා අඩුල මම ඔන්න දැන් ඒකට කාමරාග අඩු වෙනවයි කියන කෙනා කවුද? සබුදාගා මේ මේ සිත්තට වෙන දෙයක් මේ හොඳ මේ මේ මොහොතේ සිතරන්ට ඔන්න තව ටිකක් වල යනකොට මේ කාමරාග පටිග කියන ඒවා මගේ නැත්තටම නැති වෙනවා විනාඩි 10ක් 15ක් යනකොට දැන් කවුද මං අනාගත දැන් අනාගතම මේ මම හොඳ
දැන් මම ඔන්න අනාගාමී වෙනවා. උදාහරණයක් හොඳ නැත්නම් ආයතයයි මම මේ අනාගාමී නැහැ. එතකොට ඔන්න තව ටිකක් වෙලා යනකොට මගේ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන ඒ අර මේ ඔක බෙදා ගන්න අපි මේ උද්දම් භාගේ උරම් භාගේ කියලා ඔය 10 අර මගේ ඒ සංයෝජන 10 ගැළවිලා යනවා. ඒ ගැළවිලා යනකොට දැන් පැය භාගයක් විතර ගිහිල්ලා දැන් මං ඉන්නේ නිරෝධ සමාපatti. දැන් මං කවුද? අරහත්. දැන් මං අරහත්. මේ අරහත් ස්වභාවයේ ඉන්නකොට මට heart attack හැදලා මම මැරෙනවා. දැන් මොකද මට වුනේ? අරහත් ඵල සමාධියේ පරිනිර්වාණයටපත් උනා. හරි? ඒ මැරුණා නම් දැන් මැරුන්නේ නැහැ. දැන් ඔන්න මම දැන් පැයක් එකහමාරක් දෙකක් අරහත් ඵල සමාපත්තියේ හිටියා. අරහත් ඵල සමාපත්තියේ ඉඳලා මට මොකක් හරි කායික වේදනාවක් හරි සිතුවිල්ලක් හරි ඇවිල්ලා මම නැගිටිනවා. නැගිටලා ගිහිල්ලා මම දැන් තේ එකක් හදාගෙන බොනවා. දැන් මං කවුද? සාමාන්‍ය කෙනෙක්. සෝතාපන්න කෙනෙක්. දැන් සෝතාපන්නතාවය නැති වෙන්නේ නැහැ නේ මං පෘථග්ජන නෙමෙයි. පෘථග්ජන නෙමෙයි. ඒ පෘථග්ජන කියන්නේ මේක අහලා නැහැ නේ. එතකොට ඔයා මේක අහලා නම් ඔයා දැන් තේ හදාගෙන බොනවා. ඔයා හෙට රැකියාවට යනවා. එතකොට ඔයා රැතවත් ආර්ය ශ්‍රාවකයා. හැබැයි සිතුවිල්ලෙන් වැඩ කරන්නේ. මේ සිතුවිලි නැති වෙන ටික තමයි අපි ඔය භාවනාවේ ඉන්නකොට තමයි ඔය සකුරුදාගාමි අනාගාමි අරහත් කද මේ ටික මොකද ලීවේ පොතට දැම්මා මෙන්න සකුරුදාගාමි මෙන්න අනාගාමි මෙන්න අරහත් කියලා කයකට දැම්මා. දැන් මේක දාලා බුද්ධ ഘോഷාවකට ලිවට පස්සේ මේක තියෙන්නේ සිතිවි. සිතේ තියෙන්නේ. දැන් මේක කයකට වේදීම ඒ තමන් ඉන්න අවස්ථාව අනුව ඒ පළවටපත් පළවටපත් වෙන. ඒ අවස්ථාවට සාමාන්‍යතරකට සාමාන්‍යතරකටපත් වෙන. දැන් බුදුහාමුදුර සමහර කරන බුදුහාමුදුර ආනන්ද හාමුදුරන්ට ආනන්ද හාමුදුර කියලා කතා කරන්නේ පරමාණුගොඩ එහෙමද කියන්නේ ඈ කුණුප කොටස් ටික හෙට කොහෙද අපිට පින්දපාත යන්නද එහෙම අහනවා ආනන්ද හෙට අපිට කොහෙද කියලා නැහන ඉතින් ඒ නිසා ඔන්න ඔය නිවන් දකින්න නම් ඔය පුජ්‍යල දිට්ඨිය නැති වෙන්න ඔය පුජ්‍යලයේ රහත් වෙනවා කියන දිට්ඨිය නැති වෙන්න ඒ දිට්ඨිය නැතුණාට පස්සේ තමයි සම්මා දිට්ඨියට වැටෙන්නේ. අන්න එතෙන්ට අපි කියනවා නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියලා. ඒ අපි මේක සත්‍යයක් නැති, පුජ්‍යලයක් නැති, ශුන්‍යතාවයක් අත්විඳින එකක් කියලා කතා කරනවා. දැන් දැන් ඊයේ මම අවේ කරපු ඔය හාමුදුර කෙනෙක් මහනුවර වජිර බුද්ධි කියලා හාමුදුරු. වජිරද හාමුදුරුවෝ. පෙරේදා කියනවානේ දැන් එයා තමයි කැලේට යන්න ඕනේ කියලා කියන්නේ. එංගලන්තේ මහත්තයෙක් සූම් වැඩසටහන කරනවා හාමුදුරුවනේ. මම මේ දැන් ඔබ වහන්සේගේ අනුදැනුම අනුව මම දැන් භාවනා කරගෙන ඉන්නවා. මම ඇත්තටම දැන් ඉන්නේ ශුන්‍යාගාරයක. මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. කොහෙද ඔබ ශුන්‍යාගාරේ? මගේ ගෙදර. ගෙදර ශුන්‍යාගාරවල් කරලා නිවන් දකින්නට බෑ. ශුන්‍යාගාරයට කැලීතම යන්න ඕනේ. ඊට පස්සේ අර මිනිස්ස ආයෙත්ව නැහැ මුදුරුවනේ මට මේක පුරුහන් කරගන්න. මගේ ගෙදර කිසි කවුරුත් නැහැ. මං විතරයි ඉන්නේ. ගෙදර කාමය. නේ ගෙදරද කාමයේ තියෙන්නේ හිතේද කාමයේ තියෙන්නේ දැන් ඔයාට ගෙදර කාමරයක් ගැන සකස් කරගත්තාම තමයි මේ විදිහට ශුන්‍යාගාරයක් වෙනවා තමයි දැන් බලන්නකෝ මේ මේ හාමුදුරුවෝ මං සෑහෙන් ඩගේ කරා මං ඊට පස්සේ නැමැත්තුවා ඒ දැන් එයා කියනවා එහෙම නැහැ ඊට පස්සේ උන්වහන්සේනම් කියනවා හැබැයි මේ මොනවාද මේ අවෝදේ ලබන්න රූප මූල ගත ඒ උන්වහන්සේ කියන්නේ මේකමයි මේකම කියන්නේ භාවනා කරලා තමයි නිවන් දකින්නේ ඒක කියනවා හොඳේ ඒක කියලා දැන් මම ඔයාලට උන රෙකෝඩින් එක අස්සන්න ඔය අපේ බණහන ළමයේ රොෂාන් කියලා. මේ ළමයා පෙරේදාට ඉස්සරින්දයි සූම් එකේදී දැන් මගේ මේ ප්‍රශ්නේ යාට තියෙනවානේ. මෙයා අහනවා ශුන්‍යතාවය කියලා එකක් බුදුදහමේ තියෙනවදයි කියලා. අම්දුරගා ශුන්‍යතාවය කියලා එකක් නැහැ කියලා පුළුවන් නම් සූත්‍රයක් පෙන්වන්නයි කියලා. හරි? දැන් ඕන තරම් තියෙනවා දැන් මේ 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 ශුන්‍යතාවය ගැන කියපු චූල ශුන්‍යක සූත්‍රේ, මහා ශුන්‍යක සූත්‍රේ. හරි? මේ මේ ඒ වගේ ශුන්‍යතාවය ගැන කියපු සූත්‍ර තියෙනවා. ඊට පස්සේ අර මනුස්සයා කියනවා මගේ ගෙදර සද්ද නැහැ මට ශුන්‍යාගාරයක් කියලා. මේ හාමුදුරුවෝ කරන්නේ සද්ද නැතුව කොහොමද නිවන් දකින්නේ කියලා. සද්ද ඕනලු නිවන් දකින්න, සෝත විඥාන හැදෙන්න ඕනලු නිවන් දකින්න. එතන මම කියන කතා. ඒ කියන්නේ මමත් මෙතෙක් දවස් අගේ නමුත් මෙයා මේ හුදකලා කියන්නේ මම කතා කරා ගුරුවරයෙක් නැතුව නම් බෑ ඔක. නෑ ගුරුවරයෙක් නැතුව බෑ. ඕනමයි ඔක බෑ 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 අර ළමයාටත් කියනවා ගුරුවරයෙක් හොයාගෙන ගිහලා මේක කරගන්න. ඉතින් ගුරුවරයෙක් කියලා ධ්‍යාන ගුරුවරයෙක් ගාවට ගියොත් මොකද වෙන්නේ?
අද අද යන්නේ ධ්‍යාන ගුරුවරු ගාවට යන්නේ ගුරුවරයෙක් නෙමෙයි කල්‍යාණ මිත්‍රයෙක් ගාවට යන්නයි කියන්නේ මේ ක්‍රමයේ අහගෙන දැන් පුහුණු වෙනවා ස්වාමිනාගේ වහන්සේගේ විඥානේ අපිට හැදෙන්නේ නැති වෙන්න ඇහැ කනනාසය දිව මේක අපි පුළුවන් තරම් සංවර කරගන්න කියන කරගන්න ඕන කරලා ගින්න මේක කරනවා කියන්නේ ස්වාමිනාගේ එතකොට අපි කිසිම දෙයක් ඒ කියන්නේ අපි ග්‍රහණය කරගන්න නැති ඉන්නකද නිරෝධය කියන්නේ නැත්නම් වෙන මොකක්ද දැන් Nirodhe ඉන්නකොට බුදුහාමුදුරෝ මේ එක සැරයක් හෙනයක් ගැහුවලු. හරක් දෙන්නෙක් මරනවා තියෙනවා ත්‍රිපිටකේ. උදාහරණ. බුදුහාමුදුරෝ මේ පිදුරු මේක ගහපෙහෙකට ඉන්නකොට වැහැලා හෙන ගහලා හරක් දෙන්නෙක් මැරිලා ඒක ගිනි අරගෙන බුදුහාමුදුරෝ නැගිට්ටට පස්සේ මිනිස්සු ඇලනවා ඔහෙ බීරෙක්ද? ඔහෙ අන්ධයෙක්ද? ඔහෙට තේරුන්නේ නැද්ද? මොදන්නේ? මම දන්නවා එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ මෙයාගේ ඉන්ද්‍රියන් ඔක්කොම બ્લોක් කළා කය තිබ්බට නිරෝධ සමාපත් වෙනකොට ඉන්ද්‍රියන් පොවෙද මම දන්නවා මම දන්නේ මට නම් ඒක ඉතර ලොකු શબ્ද වලට එහෙම ඉන්න බෑ නමුත් කැලේ මට ඉන්න පුළුවන් කැලේ ඔය ගස් දෙකක් හැප් වෙන ඒවා ඔය කුරුල්ල ඒවා අපිට දැනෙන්නේ නැතුව යනවා ටිකක් කළා යනකොට එතකොට මේ ඊ අධ්‍යක්ීමම බුදුහාමුදුරුවෝ මම අර මේ 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 අලුතෙන් පොතක් ලියාගන්නේ පොතේ තියෙනවා ඒ ටිකේ පොත මම මේ රීඩ් කර කර හිටි මේ ඒකේ මේ ඒ අත්දැකීමම කියනවා වෙනත් ශාසනයක එක්කනේ එයාටත් ඒ ගල් 500ක් ගිහිල්ලා ඒ හරක් අඩි දැන් මොන හරි යන්න හදන හරක් හරි අස්වේ හරි ඒ හඬවත් මෙයාට මොකක්වත් ඇහිලා නැහැ හැබැයි මෙයා ඉඳලා තියෙන්නේ අස්ත සමාපත් කියලා ඔය සාමිනාගේ දැන් මේ නිරෝධයෙන් අපි දිගටම දැන් අපි කවද හරි ඉපදීම නැති වෙන්නේ अनिवार्यों अनुराधपुर महामेवनाघोष रेवत මේ රේවත කියන හාමුදුරුව බුද්ධඝෝෂ කියන තරුණයාගේ දත්තකන් දැකලා මෙයාට දෙනවලු ගාතාවක් මෙන්න මේක විවරණය කරහන් කියලා. හොඳේ net fm එකේ ගියේ. හොඳේ දැන් මේක සති තුනකට කලින්. ගාතාව දීලා මෙයා ලීවලු. ලියලා ඇහුවලු මේ මන්තරේ කොහෙන්ද එහෙමයි රාජමුදේ මට කියන්නේ. මේ මන්තරේ කොහෙන්ද ගත්තේ? එතකොට රේවත හාමුදුරුව මම මේ මන්තරේ ගත්තේ බුදුදහමේ ධම්මසංගණී උඹෝය ලීව ධම්මසංගණියට ඕක තමයි අත්තසාලිනිය කියලා පස්සේ අට කතාවක් ලියවයි කියලා කියන්නේ බුදුදහම ගැන මොකක්වත් දන්නේ නැති කෙනෙකුට බුදුදහමට සාපේක්ෂව බුදුහාමුදුරුව අවබෝධ කරපු ක්‍රමයට දැන් අයින්ස්ටයින්ගේ තියරි එක දන්නේ නැතුව එයා කොහොමද සාපේක්ෂතාවාදය ගැන කතා කරන්නේ දැනගෙන ඉන්න බෑ මෙහෙම අයින්ස්ටයින් හිටියා මෙහෙම අයින්ස්ටයින් හොයාගත්තා ඒ තියරිය කියන්නේ මේක ලියන්නේ ඒ වෙන තියරියකට ලියන්න පුළුවන් එතකොට එහෙනම් රේවත කියන හාමුදුරුවන්ට බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේක දෙනකොට බුද්ධඝෝෂ තරුණයා මේක දන්නේවත් නැහැ බුදුදහම කියන එක. එතකොට මෙයා ලියලා තියෙන්නේ Hindu ධර්ම ඒක. එහෙනම් ওই පොත්වල තියෙන ඊට පස්සේ කිව්වලු මම මේක ඔක්කොම හොදේක තියෙනවා සිංහල භාෂාවෙන් ලංකාවේ උඹ යන්න ඊට පස්සේ ඇහුවලු කොහොමද යන්නේ උඹ පැවිදි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි එහෙදිම පැවිදි කරලා තමයි මේ ඉවන්නේ ලංකාවට. ඒ කියන්නේ මේ මේ පරප්‍රත්‍ය මොකද්ද ඒකට කියනවා ත්‍රිවේද පරප්‍රාප්තයි. මෙයා ත්‍රිවේදයේ දන්නේ. එතකොට දැන් ධම්මසංගණය කියලා කියන්නේ අභිධර්මයේ මූල ටීකාවක්. ඒක ඒක එකලා ශ්‍රේෂ්ඨ කෘතියක්. එතකොට ඒකට අට කතාව තමයි අත්තසහලිනිය කියන්නේ. එතන අත්තසාරණිය ලියන්නේ බුද්ධඝෝසාමතුර බෞද්ධකම වචනයක්වත් දන්නේ නැතුව ඉන්දියා විද්දී කියලා මම නෙමෙයි කියන්නේ රාසුමුදේනා. දැන් එතකොට මොනවා ගැනද මේ ලියලා තියෙන්නේ? නෑ Hindu ධර්ම ගැන. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා මොකද කරේ? අර ඒ වටිකත් අරගෙන රාජ අනුග්‍රහය යටතේ මේවා ලියලා අරක ගිනි ගහලා
අර දැන් ඔය තියෙන්නේ මේ Hindu ධර්මයේ සංකල්ප. මේකෙන් ඉතින් කට්ටිය ගලවන්න බෑ. ඉතින් ඔයාවම අහලා එහෙම පැහැදිලාව තැරෙන්න පුතේ දැන් මම මේක කියන්නේ නෑ. මේක වැඩක් නෑ. මගේ කාලයයි ක්‍රමයයි නැති වෙන එක විතරයි වෙන්නේ. මේක දැන් මේ ඔප්පු කරන්න බෑ. දැන් හිතන්නකො දැන් දැන් මම ඊයේ ගියා අනුර කුමාර ධර්මයක මහත්තයා හම්බෙන්න පොඩි වැඩකට. මේ මේ එතකොට එතුමා මම සාකච්ඡා පටන් ගන්න ඉස්සරින් කිව්වා මේ මිහිඳු හාමුදුරුවෝ මේ උඩින් එනකොට මිහිඳු හාමුදුරුවෝ ආවනේ. එතකොට අනිත් හය දෙනා කොහොමද ආන්නේ? උපාසකයෙක් ආවනේ රහත්ලා නැහෙනේ. සාමණේරකමක් නමක් ආවා රහත්ලා නැහෙනේ. එහෙනම් දැන් මේගොල්ලෝ උඩින් ආවේ මෙයාගේ ඇඟේ එල්ලිලා දාවේ, කරේ එල්ලිලා දාවේ, සිවුරේ එල්ලිලා දාවේ. දැන් පේනත් සාහිත්‍ය රස කතා. එහෙම ස්වාමීන් වහන්සේ මේ කියන්නේ කයක් කුණින් යන්න පුළුවන් කියාවක් කෙනෙකුට තිබිලා නැහැ. එහෙම කොහොමද යන්නේ? දැන් ඉතින් එහෙම කියනවායි කියලා දැන් බුරුමේ ආනන්දලා උඩින් ගියා කියලා කියන්නේ. එහෙම කියනවා දැන්. කියන්නේ දැන් බුරුමේ බුරුමේ ලේඩි ෂැඩෝ කියලා කෙනෙක් හිටියා. එයා එහෙම උඩින් ගියා දැක්කලු. ඔය යුද්ධ කාලේ කවල උඩින් යන්න එපා කියලා. මේ සාහිත්‍යයේ තියෙනවා. දැන් මේ අන්තර්ජාලයේ තියෙනවා එක කාමදුර කෙනෙක් උඩින් යනවා. ඉතින් අනිමේකෙන්ද හදපුවත් දන්නේ නැහැ. ඉතින් මමට තාම තේරුම් ගන්න බැරි දැන් උඩින් යනකොට එකක් වාතය තියෙන එකයි හුස්ම ගන්න. දැන් මෙහෙම අත දිග හරන වේගයෙන් අහසෙන් යනවා නම් හෙවන වැටෙන්නේ කොහොමද අර අම්මලාට විවනා ගන්න බැරි වෙන්නේ අනුරාධපුරේ? දැන් මම කියන්නේ මේ කියන්නේම තර්කානුකූල නැහැ. හිතන්න අමාරුයි. නමුත් මං ඒක නැහැයි කියන්නේ. මොකද අපි දන්නේ නැහැ. අප දැන් අපේ භාවනා කරනකොට අත් ඉස්සෙන අය ඉන්නවා. කකුල ඉස්සෙන අය ඉන්නවා. පොඩ්ඩක් උඩට පා වෙන අය ඉන්නවා. හොඳේ. ඉතින් මේ මේ මට්ටම Nirodhe dina wenne. එතකොට මේ අපිට දැන් අනුරාධපුරේට යන්න ටාගට් එකක් තියෙන්නේ නැහැ. ටාගට් එකක් ගන්න වෙන්නේ විඥානේ. එතකොට විඥාන නිරෝධ කෙනෙකුට යන්න බෑ, පා වෙන්න පුළුවන්. ඔය ගෝයින්කා සෙන්ටර්ස් වල හැමෝම දැකලා තියෙනවා. එතකොට ඔය තුම්මෝ ක්‍රම එහෙම එහෙම තියෙනවා. තුම්මෝ කියලා භාවනාවක් තියෙනවා. එතකොට දැන් මම කියන්නේ දැන් විඥාන නිරෝධ නම් විඥාන නිරෝධයට පා වෙන්න පුළුවන්. නමුත් මේ අනුරාධපුරේට ගිහිල්ලා හරියට බහින්ද නම් විඥානේ ඩේටා ෆීඩ් කරන්න එපා අනුරාධපුරේ තියෙන තැන. ඉතින් ඒ වගේ සංකල්ප තුල උඩින් ගියා කියන එක ගැටලු සහිතයි. ඉතින් මම මට අත්දැකීමක් නැහැ. මට බැරි වුණාට එහෙම යන්න පුළුවන් අය ඉන්නවා දන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපිට නිවනට කියන එකම මගේ මෝහය නැති කිරීමේ මූලික මෝහයමයි. මෝහය නැති කිරීමේ මූලික දේ ගොහන්ද කිව්වේ දැන් අපි අපකරණාසය දිවකය කියන දෙකින් ඉන්ද්‍රියංගෙන් මේ රූපකන්ද ශබ්ද නොගෙන ඉන්නේ. ඒකට හොඳම දේ සුණාගාරයකට වෙලා හරි ඒ අපි ඒ විදිහට රූපමූලගත වෙලා හරි මේ කටයුතු කරගෙන යනවා. ඒක විඥානේ ඇති කියන නැති නොවන විදිහට අපි කටයුතු කිරීම තමයි කරන්නේ. එච්චරමයි. ඒ කියන්නේ එතකොට මේ ශූන්‍යතාවයම තමයි අත්විඳිනව. ශූන්‍යතාවය කියන්නේ බාහිරේ නෙමෙයි. බාහිරේ නෙමෙයි. විඥානයේ චිත්තයේ ශූන්‍යතාවය. චිත්තයේ චිත්තේ විශේෂයෙන්ම විඥානයේ නෙමෙයි ශුන්නත්ය දකින්නේ චිත්තයයි. දැන් මේ මේක කොටස් දෙකක් නේ අපි පස්සේ කතා කරමු. මේ චිත්තයයි විඥානයයි කියන්නේ දෙක. එතකොට අපි ශුන්්‍යතාවය දකින්න ඕනේ මේ සිතේ චිත්තේ චිත්ත විදියේ මුල් ෂණ 8 චිත්තක්ෂණ 8. මේ එක්කටම ෂණයක් කියලානේ කියන්නේ. මේ මුල් ෂණ 8 තමයි දකින්න ඕනේ වොත්තපණයට දක්වා තමයි ශුන්්‍යත්වය දකින්නේ. ඒ ශුන්්‍යත්වය දකිනකොට විඥානයේ නිරෝධන මේකට කියන්නේ නිරෝධ වෙනවා කියන්නේ. මේකේ ශුන්්‍යත්වය තුළ විඥාන නිරෝධය. චිත්ත නිරෝධා නිබ්බානං විඥාන නිරෝධා නිබ්බානං. ඒ කියන්නේ කිසිම දෙයක් ගැන ඇත්තටම සිතන්නේ නැතුව ඉන්න එක තමයි කරන්නේ. සිතන්නේ නැතුව ගිහි ජීවිතේ බෑ ඔය අකිවා වගේ. එහෙමයි. ඒ ගිහි ජීවිතේ මම අර කිව්වේ 86400 ඔයා වෙන් කරගන්න. අද මම 2000ක් ගන්නවා. 3000ක් ගන්නවා. 4000. ඔයාගේ කාමරයකට වෙලා මේ කරන්න ඕනේ. මේක ප්‍රසිද්ධිය කරන්න බෑ. මේක හුදකලා වෙලා. මේ හුදකලා වෙලා ඉන්න තත්පර ගානෝ වැඩි කරන්න, විනාඩි ගාන වැඩි කරන්න, ප්‍රය ගාන වැඩි කරන්න. මේවා අපි කරන පුණ්‍යාභි සංකාර වලින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ අපි පින් කරලානේ මේක එන්නේ ඇත්තේ. එහෙමයි. අපි පින් කරලා දිනවනේ. ඒ කියන්නේ පින් කරේ නැත්නම් මනුස්සයෙක්ව සිපදෙන්නේ නැහැ නේද පොතේ හැටියට? දැන් අර මාතලි වඳිනවයි කියනවනේ මිනිස්සුන්ට. සාකතාවක් තියෙනවානේ දෙවිවරු සිත වෙන්න කිට්ට වෙලා සුගතියක් කියලා මනුස්ස ලෝකෙ ගැනයි බලන්නේ කියන්නේ.
අපි මොකෝ කරන්නේ අපි සුගතියේ ඉඳලා තම සුගතියකට යන්න හදනවා ඒ දිව්‍ය ලෝක සුගතිය අය අපි ඉන්න තැන් දෙන්න හදනවා ඔන්න ඔය වගේ ඉතින් ගැටලුවක් තියෙනවා